ඒකත්වයක් නිර්මාණය වනුයේ පවතින්නා වූ සමාජමය වාස්තවික කවයක් තුළිනි. බොහෝ අය නායකත්වයට සමීප වූද තමන් වෙත පැවරුණ වගකීම සපුරා ඉටුකොට සාර්ථකත්වය ලබන්නේ විශිෂ්ටයන් පමණි. බොහෝ දිනකට ගමනක් ආරම්භ කළ හැකිය. එහෙත් අවසාන ජයග්‍රහණය කරා ගමන් කරන්නේ එවන් උත්කෘෂ්ඨ නායකත්වයකින් හිබි තැනැත්තන් පමණි. මෙය විශ්වසාධාරණ වූ සත්‍යයකි. ඒ උදෙසා අප දැස් ඉදිරිපිට උත්සාහ දැක්විය හැකි ප්‍රබලම නිදසුන සපයනු ලබන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාය. සෙන්පති ජෙනරාල් ඩින්සෙල් කුබ්බෑකඩුව මහතා සමග උරිනුර ගැටෙමින් ඊලාම් සටනට එරෙහිව රණබිමට පිවිසීමේ අභීත රණවිරුවා යුදබිමේ සක්‍රිය අධ්‍යක්ෂකම් සහිත පරිණත නායකයෙකි. උතුරේ සටන්බිම ඔහුගේ රණකාමී අධ්‍යක්ෂකම් පරාසය පුළුල් කළ රණභූමියකි. සාමාන්‍ය සෙබලාගේ සිට ඉහළම නිලයක් දක්වා ඔහුගේ දැක්ම විනිවිදයි. ඔහු නිලකාමරයේ සිට යුද්ධය අත්දකින්නෙක් නොවේ. මල්ටිබැරල් රොකට් ප්‍රහාර වර්ෂාවක්සේ පතිතවන සංග්‍රාම භූමියේ සැරිසරමින් ඔහු සෙබළුන්ගේ දුක සැප විමසයි. අඩුපාඩු සපුරයි. අවැසි විධිවිධාන නිකුත් කරයි. ඔහු LTTE ඝාතන ලැයිස්තුවේ මුල් පෙළේ ප්‍රභු ඉලක්කයක් වුවද ඒ පිළිබඳව ඔහුගේ හැඟීමක් නැත. ආත්ම ඝාතක බෝම්බකරු තම දැස් ඉදිරිපිට බෝම්බයක් පුපුරවා ගනිමින් අති විශාල විනාශයක් කරනු ඔහු දුටුවේය. මරණේ එලිපත්ත අසලට පිත්තල හන්දියේදී පියමන් කළ මේ අභිහිත නායකයා ඉන් සැලුනේ නැත. තව තවත් අදිෂ්ඨානශීලී වූ ඔහු 30 වසරක ශාපලත් යුද්ධය අවසන් කිරීමට සිරසාර ප්‍රතිඥාවක් දුන්නේය. එහිලා අතිගරු ජනාධිපතිතුමා, යුද හමුදාපතිතුමා, නාවික හමුදාපතිතුමා, ගුවන් හමුදාපතිතුමා ඇතුළු රණබිරු වූ අවැසි සහාය සලසමින් සිටිති. ඔහු නතර කළ හැකි බලවේගයක් නොවේ. තර්ජනියට, අපවාදයට, අවලාද කතාබහට සසල කළ හැකි චරිතයක් නොවේ. මාතෘභූමිය වෙනුවෙන් ඔහු නොසැලෙන අභිමානනීය අදිටනකින් යුතුව ජයග්‍රහණය ලැබෙන තෙක් ඉදිරියට යාම ඔහුගේ එකම අභිලාෂයයි. එහිලා සියල්ලන්ගේ ආශිර්වාදය ඔහුට හිමිව තිබේ. ඍජු නායකත්වයක් යටතේ රණකාමී සහායක සගයන් සමග ඔහු මේ අරමුණ ජයග්‍රහණය කරනු නිසැකය. එකී ජයග්‍රහණය වූ කලී ඔහුගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොවේ. මුළු රටක්, සමස්ත දේශයක්, අනාගත පරම්පරාවක් බලාපොරොත්තුවේ දිදුලන දෑස් තුලින් දකින්නට බලා සිටින 21 වෙනි සියවසේ විශ්වීය ජයග්‍රහණය එළවනු ඇත. මේ දිගහරණුවේ ඔහු විසින් ඉටුකළ මෙහෙවර මතු නොව ඉටුකරන්නට අපේක්ෂිත එකී ජයග්‍රහණයේ පසුවදනයි. අපි මේ යුද්ධයේදී, මේ ක්‍රියාන්විතයන්හිදී එක් සාර්ථක ක්‍රියාන්විතයක් හෝ දෙකක් නෙවෙයි අපේ අරමුණ. මේ ක්‍රියාන්විත කරලා තුනෙන් දෙකක් අපි දින්නට වැඩක් නැහැ. එහෙමනම් අපි 100%ක්ම දිනීමෙන් පමණයි අපේ රටට අවශ්‍ය සම්පූර්ණ සාමය උදා කළ හැකි විය හැක්කේ. මෙන්න මේ කාර්යය සඳහා අද ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කිසිම පැකිලීමක් නැතිව අපකප වීමෙන් රාජකාරී කිරීමට ඉදිරිපත් වෙලා තිබෙනවා. අද මේ LTT ත්‍රස්තවාදීන් සහ ප්‍රභාකරන් අපි වන්නිකරයට සීමා කළා තිබෙනවා. අපි කවුරුත් දන්නවා මේ ත්‍රස්තවාදී අද සීමා වෙලා තියෙන්නේ වන්නිකරයට කියලා. අපි දන්නව නම් වන්නිකරයේ ත්‍රස්තවාදීන් ඉන්නේ කියලා. අපි 100%ක්ම මේ ත්‍රස්තවාදය පරාජය කළ යුතු නම් අපේ ඊළඟ කර්තව්‍ය කුමක්ද කියන ගැන කිසිම පැකිලීමක් මම හිතන්නේ කාතුලුවක් ඇති විය යුතුයි කියලා. මේ ත්‍රිවිධ හමුදාවේ සෙබලෙක් හෙල්මට් එක දාගෙන, ෆ්ලැග් ජැකට් එක ඇඳගෙන බංකර් එකකට යන්නේ ඔහු හොඳින් දැනගෙන මොන යම් වෙලාවක හෝ කාල බෝම්බයක්
ඒ බංකරයකට වැටෙන්න පුළුවන් කියලා. නාවික බටේක් මේ යාත්‍රාවකට ඇඟිලා දියඹට යන්නේ ඒ එල්.ටී.ටී. ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝට්ටුවක් එන්න පුළුවන් කියන බව හොඳින් දැනගෙන. ගුවන් හමුදාවේ ගුවන් බටේ ප්‍රහාරක යානයකට නැගිලා ඒ ගුවනට යන්නේ එල්.ටී.ටී. මිසයිලයක් ඕන වෙලාවක තමන් ඉදිරියට එන්න පුළුවන් කියලා බව දැනගෙන. මේ වගේ කැපවීමක් ඇතිව මේ ත්‍රිවිධ හමුදාවේ සමාජිකයන්ට මේ මාතෘ භූමිය වෙනුවෙන් තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් රාජකාරී කරන්නට පුළුවන් නම් මම හිතන්නේ මේ රටේ සෑම පුද්ගලයෙක්ම යම් කිසි පරිත්‍යාගයක් මේ මාතෘ භූමිය වලින් කළ යුතුයි කියලා. අපේ ඉදිරි පරම්පරාවන් වලටත් මේ ත්‍රස්තවාදය බාර දෙන්න ඔබ ලෑස්තිද? අපිට හොඳ අවස්ථාවක් තිබෙනවා දැන් මේ රටේ ස්ථිර සාර ගෞරවනීය සාමයක් සියලු ජන කොටස් වෙත ලබා දීම සඳහා. එල්.ටී.ටී. විසින් මේ මාතෘභූමිය තුළ මතු කළ, ජනිත කළ, බිහි කළ, පැතිර වූ මේ ම්ලේච්ඡ ත්‍රස්තවාදය මේ රටේ අනාගත පරම්පරාවට බාර නොදෙන බව, ඒ බාර නොදීම වෙනුවෙන් කළ හැකි සකලවිධ කැපකිරීම සමග ත්‍රස්තවාදය මුලින් උටා දැමීමේ ගමන අභීතව ඉදිරියට යන බව මේ රටට සිංහනාද කළ අපේ ආරක්ෂක ලේකම්තුමන්ට අද අතුලන්තයේ සජීව සාකච්ඡාව වෙනුවෙන් අපි ආරාධනා කළා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සමග එකතුව ඔබ වෙනුවෙන් අපේ මේ ආදරණීය මාතෘභූමිය ගැන මේ රාත්‍රියේදී කතා කරන්න සූදානම් වෙනවා. ආරක්ෂක ලේකම්තුමනි, බොහොම ආදරෙන් ඔබතුමන්ට ආයුබෝවන් කියනවා. මේ කතාබහ තුළදී අපි මූලික වශයෙන් රටේ පවතින මේ උණුසුම් වාතාවරණය සම්බන්ධව පුළුල් ලෙස ඍජු ලෙස මවබගෙන් කරුණු විමසන්නට සූදානම් සිටිනවා. ඊට පෙර මම ඔබතුමාට බොහොම ගෞරවයෙන් මතක් කරනවා අද මේ රටේ අපේම සහෝදර ආදරණීය හින්දු බැතිමතුන් තයිපොංගල් දිනය සමරන දවස. ඔබතුමාලා තුළ මේ කණ්ඩායම හැම විටම උත්සාහ කරන්නේ මේ රටේ සියලු ජන කොටස් වල සතුටින් ජීවත් විය හැකි දවසක් උදා කරන්න. වෙනදාට සාපේක්ෂව තයිපොංගල් දවස උතුරට සහ නැගෙනහිරට බොහොම සුන්දරයි, සුබයි. ඒ වගේ අපට ආරංචි වුණා. ඔබට ආරාධනා කරනවා ආරක්ෂක ලේකම්තුමනි, අද තයිපොංගල් දවසේ ආදරණීය හින්දු බැතිමතුන්ට අපි සුබපතමින් මේ කතාබහට මුල පුරමු. මේ අවස්ථාවේදී තයිපොංගල් දිනය සමරන සියලුම හින්දු බැතිමතුන්ට සුබ දිනයක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. දැන් මේ වචනේ සාම්ප්‍රදායික සුබපැතුම කළා හෝ නොකළා හෝ වේවා, මෙතුමන්ගේ අරමුණ කැපවීම සහ ක්‍රියාත්මක වීම මේ සියල්ලේ අවසන් අරමුණ බවට පත්වන්නේ අනිවාර්යයෙන්ම මේ ජනතාවට බොහොම සුන්දර සුබවාදී සාමකාමී යුගයක් නිර්මාණය කිරීම. ආරක්ෂක ලේකම්තුමනි, අපි මේ ප්‍රශ්නය ගැන කතා කරන විට අදවන විට එල්.ටී.ටී. ත්‍රස්තවාදයේ මර්ධනය කිරීම, ත්‍රස්තවාදයේ මුලිනුපුටා දැමීමේ ගමනේ සියල්ලන්ටම දැනෙන සාර්ථකත්වයක් ඔබතුමන්ලා ලබලා තියෙනවා. අපි මේ සාර්ථකත්වයට හේතු හඳුනා ගන්න උත්සාහ කරමු. ඒ හේතු හඳුනා ගැනීමට පදනම සපයන්නේ මේ රටේ ආණ්ඩු ගණනාවක් එල්.ටී.ටී.ත් එක්ක සන්නද්ධ අරගලයක් තුළ නිරතයි. මා අපි මීට පෙරත් කතා කරලා තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව මේ සටනේ නිරත වුණා. රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුව එල්.ටී.ටී.ත් එක්ක සන්නද්ධ අරගලයක සිටියා. චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව මේ ගැටුමේ හිටියා. ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා මේ ප්‍රශ්නෙට සන්නද්ධව මුහුණ දුන්නා. නමුත් අපිට මෙතනට එන්න බැරි වුණා. අද අපි ඇවිල්ලා ඉන්නවා. අපි පැහැදිලි කරමු මේ සාර්ථකත්වයේ පදනම එකිනෙක කාරණා විග්‍රහ කරමින් අපි මේ සඳහා ප්‍රවේශයක් ලබා ගමු. එතකම කීප දිනකින් ඇහුවොත් මේකට සාර්ථකත්වයට හේතු මොනවද කියලා එක එක උත්තර දෙන්න පුළුවන්. නමුත් මම මේ සම්බන්ධයෙන් හිතලා බැලුවොත් ඒකට ප්‍රධාන වූ යම් කිසි කාරණා කීපයක් තියෙනවා. මේ කාරණානු මේකයි පළවෙනි එක, මේකයි දෙවෙනි එක වශයෙන් නෙවෙයි. මම කැමති මට හිතට එන විදිහට මේ කාරණා ගැන සාකච්ඡා කරන්නට. හැබැයි මේ මුලින්ම
පළමිනේම මට කියන්නට ඕන දේ තමයි මේ ජයග්‍රහණයට මූලිකම හේතුව වන්නේ අපේ රණබිමේ ඉදිරියෙන් ඉඳලා ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරන ඒ රණවිරුවන්ගේ කැපවීම සහ වීරත්වය. නොබියව ඒ අපි හැම දෙනෙක්ම දන්න මොනතරම් දරුණු වාතාවරණයක් යටතේද මේ රණවිරුවන් සටන් කරන්නේ කියලා. ඉතින් මේ රණවිරුවන් තමයි මේ ජයග්‍රහණයේ මූලික දේ. මම හැමතිස්සෙම කියන දෙයක් තමයි අපිට කොච්චර ආයුධ තිබුණත්, තා ශ්‍රේෂ්ඨ ගණයේ ආයුධ තිබුණත්, ඒ ආයුධ නෙමෙයි වැදගත් වෙන්නේ, ඒ ආයුධය පිටිපස සිටින මිනිසා තමයි අපිට ජයග්‍රහණය ගෙනත් දෙන්නේ. ඒ වගේම මූලිකම කාරණේ තමයි මම හිතන්නේ මේ සටන් බිමේ ඉන්න රණවිරුවා. එතකොට මේ රණවිරුවාට මේ කැපවීමක් ඇතිවීමට යම් යම් හේතු සාධක නම් තමයි ඒවත් මේ සටන ජයග්‍රහණය කිරීමට ඉතාමත් වැදගත් වෙනවා. අපි ඊළඟට කියන්නට පුළුවන් අත වශයෙන්ම දේශපාලනික සහ හමුදාමය නායකත්වය ඉතාමත් වැදගත් වෙන දෙයක්. දේශපාලනික නායකත්වය ගැන කතා කරාම ජනාධිපතිතුමා මේ සටන කෙරෙහි ත්‍රස්තවාදය පරාජය කරන්නට දීපු නායකත්වය ඉතාමත්ම වැදගත් වෙනවා. අපි මුලින්ම බැලුවොත් මම දන්නවා ජනාධිපතිතුමාට කොපමණ පීඩනයක් ආවද කියලා. සෑම අතින්ම ජාත්‍යන්තරයෙන් රටතුලින් නොයෙකුත් පීඩන පැමිණියා. ඒ වගේම ආර්ථික වශයෙන් පීඩන පැමිණියා. ඒ වගේම සමහර අවස්ථාවල අපිට ආයුධ ලබා ගැනීමට නොහැකි තත්වයකට තරම් ජාත්‍යන්තරය අපි ආයුධ ලබා ගන්නා රටවලට පීඩනයක් ගෙනත් දුන්නා. මේ සෑම පීඩනයකටම මුහුණ දීලා මේ සටනට ඉතාම නිර්භීත නායකත්වයක් ජනාධිපතිතුමා ලබා දුන්නා. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. මම මේ අවස්ථාවේදී කියන්න කැමති අපිට ආයුධ ලබා ගන්න අවස්ථා කීපයකම ප්‍රශ්න තුනලාවේ ජනාධිපතිතුමා චීන ජනාධිපතිතුමාට හතර වරක් දුරකථනයෙන් කතා කරා. පාකිස්තාන් ජනාධිපතිතුමාට මම හිතන්නේ අට වරක් පමණ ජනාධිපතිතුමා කතා කරා. එතකොට ඔබට දැනගන්න පුළුවන් කොපමණ කැපවීමක් ජනාධිපතිතුමා මේ වෙනුවෙන් යෙදුවද කියන එක. ඉතින් මම හිතන්නේ ඒ දුන් නායකත්වය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ දේශපාලන නායකත්වය. දේශපාලන නායකත්වයක් නැතිව අපිට මේ සටනක් ජයග්‍රහණය කරන්නට බෑ. ඒ වගේමයි හමුදාමය නායකත්වය ඉතාමත්ම වැදගත්. අපේ හමුදාවල හමුදාපතිවරුන් තිදෙනාම විශේෂයෙන්ම මතක් කරන්නට ඕන හොඳ නායකත්වයක් දුන්නා. ඒ පළපුරුද්ද, ඒ දැනුම, ඒ කැපවීම මම හිතන්නේ කාටවත් තිබුණා කියලා. ඒ කැපවීම ඉතාමත් වැදගත්. ඒ වගේම සෑම මට්ටමකම ඒ පහළ මට්ටම් වල නායකීන් දුන්නු නායකත්වය ඉතාමත් වැදගත් වෙනවා. ඇත්ත වශයෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් මම මේ අවස්ථාවේ මතක් කරන්නට ඕන. ඔවුන් කුඩා කාලේ ඉඳලා, ඒ කියන්නේ කනිෂ්ඨ නිලධාරියෙක්ගේ ඉඳලා මේ උසස් අවුරුදු 35ක පමණ කාලයක් තිස්සේ මේ සෑම ප්‍රතිත්‍රස්තවාදී ක්‍රියාන්විතයකටම සහභාගී වෙලා ලැබපු පළපුරුද්ද ඔවුන්ට ඉතාමත්ම වැදගත් වුණා. ඒ වගේම පළපුරුද්ද පමණක් නෙවෙයි, මම දන්නවා ඔවුන්ගේ තියෙන කැපවීම. ඒ කැපවීම ඉතාමත්ම වැදගත් වුණා. අත වශයෙන්ම මම මේ අවස්ථාවේදී මේ මේ මේක කිව්වොත් මම එක අය හොඳයි කියලා කියනවා නෙවෙයි. නමුත් විශේෂයෙන්ම මම ඔබ දන්නවා මේ සටන ගොඩ බිමේ කරන සටනක්. එතකොට අපේ ප්‍රධානතම
හමුදාවෙන්නේ යුද්ධ හමුදාව. ඒ යුද්ධ හමුදාවේ නායකත්වය ඉතාමත්ම වැදගත් වෙනවා. අත වශයෙන්ම මම මේ වෙලාවේ සඳහන් නොකරොත් යුද හමුදා ප්‍රතිමාගේ ඒ කැපවීම, ධෛර්යභාවය, වීරත්වය, ඒ දැනුම නැතුව අපිට මේක ජයග්‍රහණය කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒ තමයි ඉතාමත්ම කැපවීමෙන් මේ 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 දේ සිද්ධ කරා. අත වශයෙන්ම අපිට ආඩම්බර වෙන්න ඕන මේවනි නිලධාරීන් අපිට ඉන්න එක. මම දන්නේ ඇයි අපිට අපේ රට මේ මේ ලෝකයේ තියෙන හොඳම රට කරන්න බැරි මෙවැනි ඉතාමත්ම අමාරු කාර්යයකට මුහුණ පාලා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් නම් අනිත් දේවල් මම හිතන්නේ ඉතාමත්ම සුළුයි. ඒක ඉතාමත්ම පැහැදිලි මේ නායකත්වය සහ කැපවීම අපිට තියෙනවා නම් අපිට ඕනෑම දෙයක් ජයග්‍රහණය කරන්නට පුළුවන්. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී ඊළඟට සඳහන් කරන්න කැමති මේ ජනාධිපතිතුමාගේ මානසික ශක්තිය, will power. එහෙම මම කියන්නේ මම දන්නවා ජනාධිපතිතුමා මේක බාර අරගෙන මේ බාවිල්ලාරු සටනේ ඉදිරියට මේ හමුදාව යොදවන්නට ගිය අවස්ථාවන්හිදී එතුමාට තිබුණු බාධක. අපේ සමහර විට ජනාධිපතිතුමාගේ ආණ්ඩුව තුලින් පවා යම් කිසි බාධක පැමිණියා. මම හිතන්නේ සමහර ඇමතිවරු අස්වීමටත් මේක මූලික හේතුවක් වුණා. මේ වගේ තීරණයක් ගැනීම. මෙවැනි ඒ වගේම විදේශයන්ගෙන් එතුමාට පැමිණි බලපෑම් සෑම මට මතකයි මුල දවස්වල පැමිණි සෑම විදේශයකින් පැමිණි සෑම කෙනෙක්ම කියා හිටියේ මේක මේ ප්‍රභාකරන් කියන්නේ මේ යුදමය අති දක්ෂේ ජීනියස්. ඒ වගේම එල්ටීටී කියන්නේ මේ ලෝකේ තියෙන හොඳම බලගතුම ත්‍රස්තවාදී කණ්ඩායම. මේක පරාජය කරන්න බෑ. ඒකින්ද මේකට අත ගහන්න එපා. මේක සාකච්ඡා කරලා තමයි මේක විසඳ ගන්න පුළුවන් යන මේ පීඩන ආවා. මතවාදී වශයෙන් මේ වගේම මේක මේ විදිහට කරන්න මේ හමුදාමේ වශයෙන් මේක කරන්න යන්න දෙපා. මේ ත්‍රස්තවාදයේ මේ සාකච්ඡා මාර්ගයෙන් පමණයි මේක කරන්න පුළුවන් කියලා ඒ වගේ පීඩනයක් ගෙනාවා. නමුත් ඒ පීඩනයට මුහුණ දීලා දෙන්න පුළුවන් වුණු ආත්ම ශක්තියක් ජනාධිපතිතුමාට තිබුණා. ඉතින් ඒකත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඊළඟට තවත් වැදගත් වෙන කාරණයක් තමයි මේ අවස්ථාවේ මතක් කරන්නට ඕන. අපි හමුදාමය වශයෙන් ඇතිකල උපක්‍රම වල ඇතිකල වෙනස්කම් අපි විශේෂයෙන්ම අපි ගත්තොත් යුද්ධ හමුදාව. යුද්ධ හමුදාව තුළ ඒ හමුදාපතිතුමා නොයෙකුත් උපක්‍රමශීලී ක්‍රම, යෙදෙව් උපක්‍රම, ස්ට්‍රැටජීස් ඇන් ටැක්ටික්ස් මේවා වෙනස් ඉතාමත් වෙනස් ක්‍රම යෙදෙව්වා. උදාහරණයක් වශයෙන් කුඩා කණ්ඩායම් වශයෙන් සටන් කිරීම, ඒ වගේම ඉතාමත්ම පළල් මේ ඉදිරියක් ඇතුව වයිඩ ෆ්‍රන්ටේජ් එකක් ඇතුව සටන් කිරීම, ඒ වගේම මේ අංශ ස්ථාන කීපයකින්ම පහර දෙන්නට දීම, මේ වගේ ඒ වගේම විශේෂ කණ්ඩායම් යෙදවීම, කියන්නේ ස්පෙෂල් ෆෝසස් වගේ විශේෂ කාර්යන්ට යෙදීම, කමාන්ඩෝස්ලා විශේෂ රාජකාරී වලට යෙදීම, ක්‍රියාන්විතයන්ට යෙදීම, මේ වගේ විශාල වෙනස්කම් ඇති උපක්‍රමවල නොයෙකුත් වෙනස්කම් ඇති කළා. මේවා එල්ටීටී සංවිධානයට හෝ ප්‍රභාකරන්ට මේ කළ වෙනස්කම් වලට මුහුණ දෙන්නට හැකියාවක් තිබුණේ නැහැ. මේක ලොකුම හේතුවක් වුණා ජයග්‍රහණවලට. ඒ වගේමයි නාවික හමුදාවේ කවදාකවත් නැති විදියට නිල් මුහුදට, ගැඹුරු මුහුදට
ගිහිල්ල පහරදීම. මේ දැම් අපිට නාක හැත්ති සතපුම් එක්දස් අටසීයක් පමණ ඇතට ගිහිල්ල පහරදින්නට හැකියාවක් ලබාගත්ත. මේවා හැකියාව ලබාගත්ත අපිට එච්චර දුර යන්න පුළුවන් නාවික නැවතිබුණ නෑ. නමුත් නොයකුත් උපක්‍රම යොදලා මේ යන්න පුළුවන් ප්‍රමාණය දීර්ඝ කරලා ඒ රාජකාරිය කරා. එකල්ලා නැව විශාල ප්‍රමාණයක් විනාශ කර. ඊළඟට ඒ වගේම මේ කුඩා බෝට්ටු විශාල ප්‍රමාණයක් යොදවල අර එල්ටිටි සංවිධානයේ මරාගෙන මැරෙන කුඩා බෝට්ටු වලට මුහුණ දීමේ හැකියාව වෙනස් කරා. මේ හැකියාව ඇතුණාට පස්සේ මම හිතන්නේ පහුගිය අවුරුදු එකමාර පමණ ඇතුළත කිසිම එල්ටිටි කුඩා බෝට්ටුවක් දීලා පහර දීමේ විනාශ කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම ගුවන් හමුදාව මේ අහසින් විමර්ශනය කිරීම සහ එකම ඉලක්කයකට නිවැරදිව පහර දීමේ ක්‍රම යොදා ගැනීම නිසා මම හිතන්නේ අපිට ලොකු මේ වගේ ඔවුන් යෙදු උපක්‍රමවල වෙනස්කම් ඇති කිරීම ඉතාමත්ම වැදගත් වුණා. ඒ වගේම අර මම කිව්වා නාවික හමුදාවට හැකි වුණා කියලා දුර ගිහිල්ලා පහර දෙන්නට. මේ නිසා අපි 2007 වර්ෂයේ මම හිතන්නේ නැව් 10කට පමණ ප්‍රමාණයක් මේ පාවෙන නැව් ගබඩා ආයුධ ගබඩා මේ පාවෙන ආයුධ ගබඩා විනාශ කරා. මේ විනාශ කිරීම ඉතාමත්ම වැදගත් වෙන කාරණයක් කියලා මම හිතනවා. ඒ වගේම තවත් දෙයක් තමයි අතම සංජය මම දන්නේ මෙච්චර කාලයක් තිස්සේ ඇයි අපේ රජයක් හෝ හමුදාවන් හිතුවේ නැත්තේ අපේ සංඛ්‍යාව අපේ හමුදාවන්හි සංඛ්‍යාව වැඩි කරගන්නට. මේ සංඛ්‍යාව වැඩි කරගත්තම ඒ විශේෂයෙන්ම යුද හමුදාවේ සංඛ්‍යාව වැඩි වුණාම ඒ හමුදාපතිතුමාට හැකියාව ලැබෙනවා තමන්ට අවශ්‍ය පරිදි තමන්ගේ නොයෙක් ප්‍රතිවලින් ප්‍රහාර දීම. ඒ වගේම තමන් අල්ලා ගන්නා ප්‍රදේශ ඒවා හොඳින් අල්ලාගෙන තහවුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. ඉතින් මෙන්න මේ කාරණේ ඉතාමත්ම වැදගත් වෙනවා. මම හිතන්නේ 2006 අපි එක තීරණය කරා 50,000කින් ත්‍රිවිධ හමුදාව වැඩි කරන්නට. ඒ කියන්නේ 50 වෙලාවේ 50,000ක් කියන්නේ සම්පූර්ණ හමුදා බලෙන් 40%ක් අපි එකවරම වැඩි කරා. ඊට පස්සේ අපි 2007 අවසානයේදී තවත් වැඩි කරා. ඒ වගේම අපි ග්‍රාම ආරක්ෂක බලකාය සිවිල් ආරක්ෂක බලකාය 21,000 ඉඳලා 42,000 දක්වා වැඩි කරා. පොලිසිය සහ විශේෂ කාර්ය බලකායට අපි 15,000කින් සංඛ්‍යා මේවා බැලුවම සංඛ්‍යාවන් අපි විශාල ප්‍රමාණයකින් වැඩි කරා. මේ වැඩි කිරීම නිසා අපි හමුදාපතිවරුන්ට අර ඒගොල්ලන්ට ෆ්ලෙක්සිබිලිටි කියන එක තියෙනවා. ඒ කියන්නේ ඕනෑම තමන්ගේ මේ හමුදා සේරාංක හොඳින් පාවිච්චි කිරීමට හැකියාව ලැබෙනවා. ඉතින් මම දන්නේ ඇයි මේක ඉස්සෙල්ල හිටිය නායකයෝ මේ ගැන හිතුවේ නැත්තේ. ඇති වෙන තරමට වැඩි කිරීම සහ ඔවුන්ගේ ශක්තිය දිනු කිරීම. ඒ කියන්නේ හමුදාවන්ට අවශ්‍ය භාණ්ඩ ලබා දීලා ශක්තිය වැඩි කිරීම. ඒ වගේම තවත් වැදගත් වෙන කාරණයක් තමයි අපි දන්නවා හුඟක් වෙලාවට ඔය විදේශයෙන් ආපු අය අපිට කතා කරනකොට කියපු කාරණයක් තමයි මේ යුද්ධය මේ මෙහෙයුම් හමුදාමේ මෙහෙයුම් ඕගොල්ලන්ට කරන්නට බෑ. මොකද ඒකට හේතුව මේක එල්ටිටි සංවිධානයේ මෙච්චර සංවිධානක් අවුරුදු 30ක් තිස්සේ වර්ධනය වුණු සංවිධානයක් මෙච්චර ආයුධ තියෙන ඕගොල්ලන්ට මේක අවුරුදු ගාණක් කරන්නට වෙයි. ඕගොල්ලන්ට මේ ශක්තියක් නැහැ. මෙච්චර දීර්ඝ සටනක් කරගැනීමට ඕගොල්ලන්ට ශක්තියක් නැහැ කියලා කිව්ව කාරණා. නමුත් අපේ රජයට හැකියාවක් ලැබුණා මේ ආර්ථික වශයෙන් මේකට උදව් කරන්නට. ඒ වගේම ජනතාවගේ සහාය අපිට අරගෙන මේක විශාල අවුරුදු දැනට අවුරුදු 3ක් වෙනවා. මේ 3ක කාලයක් තිස්සේ මේ යුද්ධ පවත්වා ගැනීමේ හැකියාවක් තිබුණා.
මෙන්න මේකත් ඉතාමත්ම වැදගත් වෙනවා මේ ජයග්‍රහණය ලැබීමට. ඒ වගේම තවත් මම මතක් කරන්න ඕන දෙයක් තමයි උතුරු නැගෙනහිර ප්‍රදේශවල අපේ හමුදාවල රණවිරුවන් සටන් කිරීමේදී අනිත් ප්‍රදේශවල ආරක්ෂාව අපි මේ තහවුරු කර ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේකත් මම හිතන්නේ අපි හැමතිස්සෙම උගත් දෙනෙක් කියපු දෙයක් තමයි මේක කරන්න එපා මේ 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 අනිත් ප්‍රදේශ කබල බිඳල දායි බෝම්බ පුපුරවයි මේ මේ විශාල ප්‍රමාණයක් මේ එක්ස්ප්ලෝසිව්ස් ගෙනල්ලා පුපුරනවා විනාශ කරලා දානවා. ඒකින් දා මේකට අත ගහන්න එපයි කියන මේක විශේෂයෙන්ම මම මතක් කරලා දෙන්න ඕන මේ පොලිසිය ඉතා හොඳ කාර්යයක් කරා. විශේෂයෙන්ම මේ යම් දෙයක් සිද්ධ වුණාට පස්සේ පරීක්ෂණ පවත්වලා ඉන්වෙස්ටිගේෂන් කළා. ඒ මාර්ගෙන් අපිට මිහි තිබුණු අර මේ සෙල්ස් LTT සංවිධානයේ මේ කොටස් සෛල විශාල ප්‍රමාණයක් විනාශ කරන්නට පුළුවන් වුණා. මම හිතන්නේ ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. මේ ගැන හුඟක් වෙලාවට හුඟක් අය කතා කරන්නේ නැහැ. හුඟක් අය දන්නේත් නැහැ මේ ඒ පොලිසිය විසින් කරපු කාර්ය. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මට මතක් කරලා දෙන්න ඕන අපි ඉතාමත්ම වැදගත් වෙන දෙයක්. අත්ත වශයෙන්ම මට මේක මුලින්ම සඳහන් කරන්න තිබුණු කාරණයක් කියලා මට හිතෙනවා. අපි එකම අරමුණේ එකම අරමුණක පිහිටවලා මුල සිට මේ කාර්ය සිද්ධ කරා. ඒ පැහැදිලි අරමුණක් අපි ත්‍රිවිල හමුදාවන්ට දුන්නා. ඇත්ත වශයෙන්ම මම මේ කඳවුරුට ගිය අවස්ථාවල් කීපයකදීම හමුදාරින්ගෙන් ඇහුවා මේ ප්‍රශ්නේම. ඔබ අහපු ප්‍රශ්නේම ඇයි මේ පාර අපි මේ වගේ ජයග්‍රහණ ලැබුවේ කියලා. එහෙම අහපු අවස්ථාවලදී මට කියපු කරුණු කීපය අතලද මුලින්ම සෑම දෙනෙක්ම කියපු කාරණේ තමයි මේ පැහැදිලි අරමුණක් අපිට ලබා දුන්නා. රජයේ විසින් පැහැදිලි අරමුණක් අපිට ලබා දුන්නා. මෙන්න මේ අරමුණ අපි ඒ විදිහටම පවත්වාගෙන ගියා. මෙන්න මේක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ඒ අරමුණේ දෙගිඩියාවක් තිබුණේ නැහැ. නිසි විදිහටම අපි කිව්වා ත්‍රස්තවාදය පරාජය කළ යුතුයි. අපි ත්‍රස්තවාදය පරාජය කළා. අවසාන ත්‍රස්තවාදය පරාජය කරයි පස්ස කරනකන් අපි මේ සටන ඉදිරියට ගෙන යනවායි කියන ඒ අරමුණ අපි ලබා දුන්නා. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒකම මම මතක් කරලා දෙන්න ඕන මේ කාලය තුළත මේ අරමුණ වෙනුවෙන් අපේ ත්‍රිවිධ හමුදා වෙනුවෙන් මේ ජනතාවම තිබූ විශ්වාසය සහ ජනතාවගේ සහයෝගය අපිට මේ ජනතාවගේ සහයෝගය අපිට තිබුණේ නැත්නම් අපිට මේක කරන්නට බෑ. ඉතින් මම හිතන්නේ මේක කොපමණ මේ අපි දන්න අපි සංචි දන්න කොච්චර බොරු කිව්වද කියලා මේක විරුද්ධවාදී. ඒ වගේම මේක කඩාකප්පල් කරන්න ඕන අය ඒ වගේම විදේශවලින් නොඑක් බොරු හැම අතින්ම කිව්වා. ඒ කිසිම බොරුවකට අහුම් කන් නොදී ජනතාව මේ අරමුණටත් අපේ ත්‍රිවිධ හමුදාවටත් සහයෝගයක් දුන්නා. ඒක හින්දා තමයි මම මේ අවස්ථාවේ මතක් කරන්න උට මං හිතන්නේ හුඟක් අය දන්නේ නැති කාරණයක්. පහුගිය වර්ෂ 3 ඇතුළත අපි සෑම මාසයකම 5000කට ප්‍රමණය ප්‍රමාණයක් යුද හමුදාවටත් නාවික හමුදාවටත් ගුවන් හමුදාවටත් පොලිසියටත් විශේෂ කාර්ය බල සහායටත් අපි සෑම මාසයකම 5000ක ප්‍රමාණයක් බඳවගෙන තියෙනවා. දෙසැම්බර් මාසයේ අපි යුද හමුදාවට පමණක් 4000ක් බඳවගෙන තියෙනවා. මේ වගේ සහයෝගයක් අපිට ජනතාවගෙන් ලැබීම මම හිතන්නේ ඉතාමත්ම වැදගත් වූ දෙයක් වෙනවා. මෙන්න මේ කාරණා තමයි සමාජයට මේකට වඩා කාරණා තියෙන්න පුළුවන්. නමුත් මම හිතන්නේ මේ මූලික වූ කාරණා තමයි මම මේ මගේ මූලික ප්‍රවේශයේ බවට පත් උනේ මේ සාර්ථකත්වයේ රහස මා මේ මයි ගැටලුව සරල කරනවා නම් ආරක්ෂක ලේකම්තුමයි තව පළල් අරතින් මේ සීලු කාරණා පැහැදිලි කරන සමා අතරමැදි අවස්ථාවක මැදිහත් නොවි මේ සියල්ල ඔබට ඉත නිහඬ වසාග සිටින්නට අවස්ථාව ලබා දුන්නේ.
ආරක්ෂක ලේකම්තුමනි, මේ සියලු කාරණා මේ සම්බන්ධව සියලු දෙනා බොහොම ඉහලින් පිළිගන්නා කාරණා බවට පත් වෙන අනිවාර්යයෙන්. නමුත් මේ දේශපාලන නායකත්වයේ කියන කාරණාව සමහර තර්කයට ලක් කරනවා. මේ දේශපාලන වේදිකාවතල දැඩි ලෙස අභියෝගයට ලක් කරනවා. හමුදාව ලබන ජයග්‍රහණ, රට මුදා ගැනීම වෙනුවෙන් විරෝධාර රණවිරුව ඉදිරියට ගොස් ලබන ජයග්‍රහණ පවතින රජයේ දේශපාලන වාසි ලෙස පරිවර්තනය කරගන්නට උත්සාහ දැරීමක් පිළිබඳව මෙතරම් ඒ දේශපාලන තර්කයක් ලෙස චෝදනාවක් ලෙස ආණ්ඩුවට ඉදිරිපත් වෙනවා. දේශපාලන නායකත්වයේ කියන දේ වටිනාකම නොදැනෙන හෝ තේරුම් ගන්න උත්සාහ නොකරන තත්වයක් අපි දකිනවා. මම හිතන්නේ ඒක තේරුම් ගන්න බැරි එක කියලා. මම හිතන්නේ ඒක ඕනකමින්ම හඟවන්න ඕන අය තමයි එහෙම කතා කරන්නේ. දේශපාලන නායකත්වයක් අවශ්‍යයි ඕනම දෙයකට. දේශපාලන මොකද රටක්, අපි ප්‍රජාතන්ත්‍රවාදී රටක්, අපි නායකත්වය දෙන්නේ දේශපාලඥයෝ. දේශපාලන ජනාධිපතිතුමා කියන්නේ ජනතාව විසින් පත් කරන පුද්ගලෙක්. ඔහු තමයි රටේ සේනාධිනායකයා, ඔහු තමයි රටේ නායකයා. එතකොට ඒ ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවය මත තමයි සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ. එතකොට ජනාධිපතිතුමා ඒ නායකත්වය දෙන්නේ නැත්තම්, නිසි නායකත්වයක් දෙන්නේ නැත්තම්, දේශපාලන නායකත්වයක් දෙන්නේ නැත්තම් අපිට ඒ කාරණේ කරන්නට බෑ. යුදමය තත්ත්වයක් කියන්නේ දේශපාලන අවස්ථාවයක් ඉටු කර ගැනීම සඳහා කරන දෙයක්. ඒක තමයි ඕනම, ඒක තමයි අත්‍යතත්වය. ඒ කියන්නේ ඇයි මෙතන මොකද්ද සිද්ධ වෙන්නේ? මේ රටේ සාමය ඇති කිරීම. සාමය ඇති කිරීම තමයි දේශපාලන අරම අවශ්‍යතාවය, දේශපාලන අවශ්‍යතාවය. ඒකට ඒ සාමය ඇති කිරීම සඳහා තමයි අපි හමුදාව පාවිච්චි කරන්නේ. මේ රටේ කීප වතාවක් තියෙනවනේ දේශ මේ සාමය ඇති කිරීම සඳහා හමුදාවන් යොදවපු අවස්ථාවන්. ඒ දේශපාලන අවශ්‍යතාවයක් ඉටු කරගන්නවා. ඒ දේශපාලන නායකත්වයක් නැත්නම්, හරි නායකත්වයක් දුන්නේ නැතොත් මේ හමුදාවන් වලට ජයග්‍රහණයක් කරන්න බෑ. ඒකට හේතුව දේශපාලන නායකත්වයක් දුන්නේ නැත්නම් අරමුණ වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි මේ ඉස්සර සිද්ධ වුණේ. හරි දේශපාලන නායකත්වයක් දුන්නේ නැති නිසා. ඒකෙන් ඉඳ තමයි හමුදාවල් වැඩි කරන්න තීරුම් ගන්න බැරි වුණානේ මේ නායකත්වයට. මම දන්නවා හමුදා නායකයෝ ඉල්ලුවා අපිට හමුදා වැඩි කරන්න කියලා. මේ දේශපාලන නායකත්වයට බැරි නායක කරන්නට හමුදා විල්ලුව අපිට මේ ආයුධ මෙච්චර ලබා දෙන්න කියලා. දේශපාලන නායකත්වයට ඒක කරන්න බැරි වුණා. හමුදාව කිව්වා මේ LTT සංවිධානයත් එක්ක සාම සාකච්ඡා ඇති කරන්න එපා, කතා කරන්නට එපා. මේ LTT අරමුණ මේක නෙවෙයි. ඉතින් මේක කරන්න එපා කියලා. නමුත් දේශපාලන නායකත්වයට තිබුණේ නැහැ හැකියාවක් ඒක තීරුම් අරගන්නට. එහෙමනම් දේශපාලන නායකත්වයක් නැත්තම් මේ ජයග්‍රහණයන් ලබන්නට බෑ. හොඳයි, මේ ලබන ජයග්‍රහණ තුළ දේශපාලන නායකත්වයේ තීරක බව නැතිනම් මෙහි තීරණාත්මක බව පිළිබඳව ආරක්ෂක ලේකම්තුමන අවසන් වශයෙන් කරුණු පැහැදිලි කළේ. අපේ ආරක්ෂක ලේකම්තුමනි, රට හමුවේ තියෙන රටේ සාමාන්‍ය ජනතාවට තියෙන ලොකුම ප්‍රශ්නේ ප්‍රභාකරන්ට අන්තිම මොහොතේ මොකක් වේවිද? ප්‍රභාකරන් තමන් විසින් ජීවිතය නැති කරගනීද? හමුදා ප්‍රහාරයකට හමු හසු වීමේ යාවිද? ඔහු එරිත්‍රියාවට ගුවලින් පැන යාවිද? දියෙන් සබ්මැරීනයකින් යාවිද? මේ සම්බන්ධ කතා බහක් සමාජයේ තියෙනවා. මම ඒකට වෙන තැනකින් ප්‍රවේශය කරනවා ලේකම්තුමනි. සාමාන්‍යයෙන් ෆැසිස්ට්වාදී සංවිධානයක් අනිවාර්යෙන් පවතින්නේ පුද්ගල කේන්ද්‍රීය LTTE සංවිධානයේ ස්වභාවයත් ඒ ආකාරයෙන්මයි ක්‍රියාත්මක වන්නේ. මේ යන මෙහෙමේ මූලික අපේක්ෂාවක්ද නැතිනම් මූලික අරමුණක් බවට පත් වෙනවද LTTE නායකයා අත්අඩංගුවට ගැනීම හෝ නැතිනම් ඔහුගේ මරණය මේ සිදුවීම් දාමේ තීරණාත්මක සිද්ධියක් බවට පත් වෙනවද? අත වශයෙන්ම අපේ මූලික අරමුණ වෙන්නේ, අපි දන්නවා මේ LTTE සංවිධානය එක පුද්ගලෙක් වටා ගිතුන දෙයක්. ඒ කියන්නේ එහෙම තමයි ප්‍රභාකරන් මේ සංවිධානය ඇති කරගත්තේ. සියලුම දමිළ ප්‍රජාතන්ත්‍රවාදී නායකයන් මරා දැම්මා. ඒ වගේම අනිකුත් ඒ වෙලාවේ තිබුණු සංවිධාන කෙලෝ, EPR, LFE, වැනි ප්ලොට් මේ වගේ විශාල සංවිධාන රාශියක් තිබුණා. ඒ හැම සංවිධානයකම නායකින් මරා දැම්මා. ඒ වගේම LTTE එකට බැඳෙන්න අකමැති වුණු සියලුම ඒ කොටස් මරා දාලා මේක තනි නායකෙක් යටතේ ඒකාධිපතිවාදය යටතේ ගෙන යන සංවිධානයක් බවට පත් කළා. එතකොට ඒ වගේම දෙවනි නැගීක නාම නම් ඒ දෙවනියක් මරා දැමී දාපු
සංවිධානයක් ඒකිති සංවිධානය කියන්නේ. එතිකොට අනිවාරෙන්ම මේ සංවිධානී නායකයා ප්‍රභාකරන් විනාශ කිරීම හෝ අල්ලා ගැනීම ඉතාමත්ම වැදගත්වන දෙයක්. මේ සංවිධානය අපි මේ වෙනකොට මම හිතන්නේ ඉතාමත්ම සුළු ප්‍රදේශයකට භූමි භාගයකට අපි ක්‍රමයෙන් ඔවුන්ගේ ප්‍රදේශ අල්ලගෙන කුටු කරලා තියෙනවා. එතකොට මේ අවස්ථාවේදී මේ වෙනකොටත් පැනලා ගිහිල්ලා නැත්තම් මම හිතන්නේ අපිට අනිවාර්යයෙන්ම හැකියාවක් ලැබෙනවා මේ තව ඉතාම සුළු කාලයකදී මේ ප්‍රභාකරන්ව අල්ලා ගන්නට. මම අත්ත වශයෙන්ම මට මතකයි වැඩමරච්චි ක්‍රියාන්විතයේදී පස්සේ මේක කියවුණු දෙයක්. වැඩමරච්චි ක්‍රියාන්විතයේදී වල්වැටිතුරේට ප්‍රභාකරන් උපංගම කුටු වුණා. ඒ වෙලාවේ සයනයිඩ් කරලක් බීලා මැරෙන්න උත්සාහ ගත්තා. නමුත් යම්කිසි හිඩසක් දැකලා එයින් බේරිලා මුලතින් කැලේ දක්වා ගියයි කියලා පසු කාලෙකදී ඔහුගෙන් කියවුණා. මේ කාලය ඇතුළත මම හිතන්නේ ඒ ඔහුගේ ඒ මානසිකත්වය වෙනස් වෙලා. මම හිතන්නේ ප්‍රභාකරන් සුයිසයිඩ් මේ සයනයිඩ් කරලක් බීලා සියදිවි හානි කරගනි කියන එක සෑම උත්සාහයක්ම දරයි. මේ රටින් පැනලා ගිහිල්ලා වෙනත් රටක ගිහිල්ලා මේ සටන ඉදිරියට ගෙන යන්න උත්සාහයක් මම හිතන්නේ දරයි කියන එක තමයි මගේ විශ්වාසය. හොඳයි, දැන් මේ LTT සංවිධානයේ අදවන විට බරපතල පරාජයන් සියල්ල ලබා අවසන්. LTT නැතිවෙන්න දෙයක් නැති තරමටම උන්ට සියලු දේ අහිමි වී අවසන්. නමුත් තර්කයක් තියෙනවා සමහරුන්ට, සමහරුන්ට විශ්වාසයක් තියෙනවා, සමහරුන් මතයක් ගොඩනගන්නට උත්සාහ කරනවා LTT යම් මොහතක නැකිටීවි කියන කාරණාව ආරක්ෂක ලේකම්තුමනි. සමහර විට ඔහුට සහාය දක්වන දේශීය සහ විදේශීය බලවේගවලට පවා මේ විශ්වාසය තිබෙනවා විය හැකි. යම් මොහතක නැවත ප්‍රභාකරන් නැකිටීවිද මේ පරාජය තාවකාලිකව ආපස්සට යාමක් බවට පත්වේවිද? ඒක අනිවාර්යෙන්ම ඒ පැත්තෙන් බලනකොට, ප්‍රභාකරන්ගෙන් බලනකොට, පිළිතිරි සංවිධානයෙන් බලනකොට, ඒට සහයෝගය දෙන අයගෙන් බලනකොට ඒක තමයි ඔවුන්ගේ අරමුණ වෙන්නේ. මේ පරාජයන් ලැබලත් යම්කිසි අවස්ථාවක නැකතත් නැති. අන්න එතන තමයි අපේ දේශපාලන නායකත්වයටත් හමුදා නායකත්වයටත් ඉදිරිය බලලා ඒ තත්ත්වයට මුහුණ දෙන්න. අපි මේ සිද්ධිය, අපි මේ සම්පූර්ණ ප්‍රදේශ පාලනය ගත්ත ගමන්ම මේ දැන් මේක ඉවරයි, මේ මෙන්න මේවා මේ සම්පූර්ණ මේවා හක් කරන්න ඕනේ, මේ විදිහට කරන්න ඕනේ, මේ දැන් අපි යම් ක්‍රියාදාමයන් කරණයම නවත්තන්න ඕන කියන ආකල්පයට එන්නේ නැතුව අපිට අපේ අර සලස්මට අනුව ඉදිරි කොටස අපි ඒකටත් සලස්මක් තියෙනවා. මෙන්න මේ සලස්ම අපි ඉදිරියට ක්‍රියා කරන්නට ඕන. මෙන්න මේ සලස්ම ක්‍රියා කිරීම සඳහා තමයි ඒ දේශපාලන නායකත්වෙත්, හමුදා නායකත්වෙත්, ඒ වගේම මහ ජනතාවගේ බුද්ධිය අවශ්‍ය වෙන්නේ, සහාය අවශ්‍ය වෙන්නේ. අපි මෙතනින් නවතින්නේ නැතුව ඒ අපේ සලස්ම ඉදිරියට ගෙනියන්න ඕන. නැවතත් මේ ප්‍රභාකරන් හෝ ප්‍රභාකරන් වැනි පුද්ගලෙක් ඇවිල්ලා අපේ මේ සාමය, මේ අපිට අපි මේ අපේ රටට අපි ළඟා කරන සාමය නැවතත් අපෙන් උදුරා ගන්න නොදෙන්නට අපි ඒ සලස්ම ඉදිරියට ක්‍රියාත්මක කරන්න. දැන් අදවන විට මොලතිව් මහ වනයේ ත්‍රිකෝණාකාර සීමිත බිම් කඩකට සීමා වෙලා ඉන්න LTT ඔබතුමන්ලා මේ වගකීම බාරගන්නකොට හිටියේ කොතනද කියලා සමහරුන් අමතක කළා, සමහරුන්ට අමතක වුණා,
සහ අතිබහුතරයකට මතකයි. ආරක්ෂක ලේකම්තුමනි, දැන් ලෝකයේ රාජ්‍යයක් නිර්මාණය වෙන්න දේශපාලන විද්‍යාත්මක මූලික සාධක කිහිපයක් වමනයි. නිශ්චිත භූමි ප්‍රදේශයක්, ජනගහනයක්, ස්වාධිපත්‍යයක් සහ ආණ්ඩුවක්. LTTE මේහා සමාන පදනමක් ගොඩනගාගෙන හිටියා. යුද ගුවන් නාවික බලයක් තිබුණා, ඔවුන්ට කියලා පොලිසියක් තිබුණා, ඔවුන්ගේ උසාවි පද්ධතියක් තිබුණා, මූල්‍ය කළමනාකරණ පද්ධතියක් තිබුණා. මේ සියල්ල ස්වාධීන රාජ්‍යයකට අවශ්‍ය බොහෝ දේ ඔවුන් නිර්මාණය කරගෙන හිටියා. මෙන්න මෙවැනි සංවිධානයක් ඔබතුමාලගේ ආණ්ඩුව මුලතිව් කැලේට අද සීමා කරලා තියෙන්නේ. ඒයි මේ ජයග්‍රහණයේ ගැඹුර. මම කැමති ඔබතුමායි ගැන කතා කරනවා. ඔව්, මම හිතන්නේ සංජිත් ගොඩක් වෙලාවට සමහරයකට අහන්න පුළුවන්. ඔව්, මුදා ඔයගොල්ලෝ කියන මුදවාලත්ත කියලා. ඉතින් මොකද? මොකද්ද වෙන්නේ? මොකද්ද අපි ලැබුවේ කියන එක. ඉතින් මෙතන මෙන්න මෙතෙන් තමයි තාමත්ම වැදගත් වෙන්නේ. අපි කල්පනා කරලා බලන්න ඕනේ 2005 දෙසැම්බර් මාසේ ජනාධිපතිතුමා ජනාධිපති වරණින් දෙන්නලා ඒ ජනවරණය ලබාගෙන ජනාධිපතිතුමා වුණාට පස්සේ වෙන වෙලාවෙ මේ රටේ තිබුණු තත්ත්වය. අපි මේ රට මේ ලංකාව කියන එක රටේ යම්කිසි ප්‍රදේශ මේ අවිගත් ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් මේක අපේ පාලන ප්‍රදේශයයි කියලා හංවඩු ගහගෙන ආරක්ෂක අංශවල කිසිම කෙනෙකුට යන්න බැරි වෙන කඳවුරු බඳගෙන ආයුධගෙන ලෙක්කව් කරගෙන ඔබ කිව්වා වගේ කිලිනෝච්චිය ප්‍රදේශය ඒගොල්ලන්ගේ අගනගරයේ කියලා කියාගෙන පොලිසියක් දාගෙන උසාවි ඇති කරගෙන බැංකු ඇති කරගෙන මම හිතන්නේ තාමත් මට හරිම පුදුමයි අර දුරකථන නාමාවලිය බැලුවම ඒකේ තියෙනවා ඊලාම් බැංකුවේ නම්බරේ ඊලාම් මූලස්ථානයේ නම්බරේ මොකද මේ අපේ ජනතාව පුදුම විදියට අර මේ මමත්වයේ කියන එක නැති කරලා කඩා බිඳලා දාලා මේක මේ මොකද ඒ කාලේ හිටිය නායකයෝ හිතුව මේක කරන්න බෑ. ඉතින් මේක අර ජනතාව නැගී හිටලා නැතුව ජනතාවවත් පල්ලෙහාට දැම්මා මේක කරන්න බැරි දෙයක්. මේ මේ මේක අවශ්‍ය නැති දෙයක් යන හැඟීමක් ජනතාවට දීලා. උතුරු නැගෙනහිර ප්‍රදේශ නියලා දීලා මේක වෙනත් රජයක් බවට වෙනත් රටක් බවට පත් කරලා තිබුණි. තව අත්ත වශයෙන්ම තව අවුරුද්දක් දෙකක් මේ ජනාධිපතිතුමා පත් වෙන්නේ නැතුව වෙනත් ආණ්ඩුවක් තිබුණා නම් රටවල් දෙකක් වෙලා ඉවරයි. ජාත්‍යන්තරයේ සමහර අයත් ලෑස්තුනේ ඒක කරන්නට. ඉතින් මෙන්න මෙහෙම අවස්ථාවක තමයි මෙන්න මේ වගේ අවස්ථාවක තමයි ජනාධිපතිතුමා මේ තීරණය අරගෙන මේ ත්‍රස්තවාදීන්ව පළවා හැරලා ඒ ක්‍රමයෙන් අපි නැගෙනහිර මුදා අරගෙන උතුරේ මේ ප්‍රදේශ මුදා අරගෙන අද ඉතා සුළු ප්‍රමාණයකට කොටු කළා. එතන ඔවුන්ව අහක් කළා මුදවා ගැනීම. ඉතින් මෙතන ඉතාමත් අපි මතක් කළ බලන්න ඕන මොකද්ද මේ තිබුණු තත්ත්වය, මොකද්ද මේ රටට වෙන්න ගිය විපත, මේ අපේ මේ ස්වෛරී රට, මේක රටවල් දෙකකට බෙදෙන්නට ගිය වෙලාවක තමයි අපි මේ කර්තව්‍ය කරේ. හදයි, කොතන සිටි තිබුණු රටද අද මෙතනට ගෙනත් තිබෙන්නේ? කොතන සිටි කොටිද අද මුලතිව් කැලේට සීමා වී සිටින්නේ? බුද්ධිමත් ඔබ මේ කාරණාව වටහා ගන්න. ආරක්ෂක ලේකම්තුමන් මේ සාක්ෂි සාධක සහිතව විද්‍යාත්මකව මේ සියලු කාරණා මේ රාත්‍රියේ ඔබට පැහැදිලි කරමින් ඉන්නේ. ආරක්ෂක ලේකම්තුමනි, මගේ ඊළඟ විමසීම කිරිනොච්චි විජයග්‍රහණය පිළිබඳව. කිරිනොච්චි ජයගැනීම මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දවල් සිහිනයක් ලෙස ටැමිල්ලෙට් වෙබ් අඩවියෙන් ලෝකයට එල්ටිටි නායකයා මහවිරු දිනේදී කළ ප්‍රකාශයේ වාර්තා කර තිබුණා. ලෝකයේ තුල මතයක් ගොඩනගා තිබුණා. ඔවුන්ගේ වචනින් සිංහල හමුදාවට කිරිනොච්චි අපේ නිජබිම අගනගරයට එන්න බැහැ කියලා. නමුත් අවසාන මොහොතේ සියලු බලමුළු මූලස්ථාන දවා එල්ටිටි පසුබැස යනවා. ගිහිල් අවසානයේ ඔවුන් කියනවා ශ්‍රී ලංකා හමුදා මුදාගන්නේ මල නගරයක්, ජන ශූන්‍ය නගරයක්.
යාපනය මුදාගන්නගල තත් ඒකයි මොක දේල් ටිටිය මේ ජනතාව අරගෙනයනවා ඊට පස්ස ජනතාව වෙනවා දැන් නෙමින් පවතිනවා අද මොකද කිරින් ොච්චේ තත්වේ සංග්‍රාමික වශයෙන් සාපේක්ෂව තීරණාත්මක වන තැක් නොවෙන්නට පුළුවන් කිරි ොච්චේ නමුත් එල්ටිටි අභිමානේ සියල්ල කිරි ොච්චි විජයග්‍රහණයත් එක්ක බිඳ වැටිය යන අපි කිරි ොච්චි ජයග්‍රහණය ගැන කතා කරමු. ඔව් සංජීව ඇත්තටම අපි ලැබපු ජයග්‍රහණයන් කොච්චර සීග්‍රයෙන් පහුගිය මාස කීපයක් වල ලැබුවාද කියතොත් සමහර වෙලාවට දැන් මම පොඩ්ඩක් මතක් කරලා දෙන්නම් ඉස්සර කාලේ මාංකුලම් නගරය අල්ලගත්තනම් මේක අවුරුදු ගාණක් කතා කරන දෙයක් අපි මාංකුලම් අල්ලගත්තා උඩු සුඩාන් නගරය අල්ලගත්තනම් මේක අවුරුදු ගානකට අපි හමුදාවෙත් පවා ඒක ඊළඟට මේ උඩු සුඩාන අවුරුද්දක් පමණ උඩු සුඩාන කඩකෝ මාත්‍රකාව මාත්‍රකාව මුළු රටේම ලොකු මාත්‍රකාව මාංකුලම් අල්ලගත්ත උඩු සුඩාන අද මාංකුලම් අල්ලගත්ත කියලා පත්තරේ පොඩියෙන් මාංකුලම් වැටුණා උඩු සුඩාන වැටුණා මම දන්නේ උත්තරයක් තිබ්බද ඒ තරමට අපි ජයග්‍රහණයක් කළා පූනරි ඊළඟට මාංකුලම් උඩු සුඩාන ඊළඟට පරන්ත කිලිනොච්චි එලිෆන් පාස් මේ ඔක්කොම එකට එක අපේ රණවිරුවන් ජයග්‍රහණය කරා. ඉතින් මට මම මෙලයි මතක් කරලා දෙන්න ඕන නැගෙනහිරි තොප්පිගලින් මේගොල්ලෝ පරාද වෙනකොට කිව්වේ ටැක්ටිකල් විද්‍රෝහ උපක්‍රමික පසුබැසීමක් කරයි කියලා. මම මේ වෙලාවේ ඒ මගේ මම මේ වගේ මේ කතා කරන වෙලාවේ මම කිව්වා එහෙම ටැක්ටිකල් විද්‍රෝහ වෙන නම් කීපයක් කළාට කමක් නැහැ කියලා. මම හිතන්නේ ඒ උපදේශ ඒගොල්ලෝ අරගෙන ලස්සනට ටැක්ටිකල් විඩ්‍රෝවල් කළා. දැන් මම හිතන්නේ අවසානයේ මූදටත් ටැක්ටිකල් විඩ්‍රෝවල් එකක් කරන්නට තරමට අපි ගෙනල්ලා තියෙනවා. හරි එතන ආරක්ෂක ලේකම්තුමනි මට මොහොතක් අවසර දෙන්න. දැන් ඔය රාසය ඉලෙන්තේරියන් ඔය නැගෙනහිර වෙලාවේ ඔවුන්ගේ යුද ප්‍රකාශක එල්ටීටීඒ රාසය ඉලෙන්තේරියන් කිව්වේ අපි මේ උපක්‍රමික ලෙස පසුබස ආපස්සට යනවා කියලා. එහෙම එල්ටීටීඒ පැත්තෙන් එහෙම කියනකොට දකුණේ අපේ මේ දේශපාලන වේදිකාවෙන් මතුවන ඔබතුමන්ලගේ ආණ්ඩුවට සහ එල්ටීටීට මොකක්ද ගිවිසුමක් තියෙනවා ඒ ගිවිසුමට අනුව එල්ටීටී මේ අපසට යන්නේ කියලා. දැන් මේක ඉතින් අවාසනාවන්ත සිද්ධියක්. ඒක ඉතින් මේ අද ලංකාවේ පමණක් නෙවෙයි මීට ඉස්සරත් අපේ සිංහල රජ කාලයේ පවා මේ සිද්ධි මේ වගේ පාවා දෙන අය හිටියා. ඒ කියන්නේ රටේ ජයග්‍රහණයන් පිළිගන්නේ නැතුව රට පාවා දෙන පුද්ගලින් කවදත් මම හිතන්නේ ඉතිහාසයේ අපි දකින්න දෙයක්. ඒකට ඉතින් එච්චර මම හිතන්නේ කලබල වෙන්න ඕන දෙයක් නෙවෙයි. මේ අපේ ජනතාව අපේ මාතෘභූමියට ආදරය කරන ජනතාව දන්නවා මොකද්ද හරි දේ කියන එක. ඒගොල්ලන්ට අද අස්පනාපිට තේරෙනවා පෙනිලා තියෙනවා මේ දේ. තවමත් මම හිතන්නේ සමහර අය මේ ජයග්‍රහණයන් පිළිගන්නට නොහැකි තත්ත්වෙන් ඉන්න මොකද ඒගොල්ලන්ගේ පුද්ගලික මේ බලයට එන්න තියෙන කෑදරකම මේ පටු වාසිතක මේ වගේ සිද්ධීන් සිදු කරනවා. මේක ඉතිහාසෙත් සිද්ධ වෙච්ච දෙයක්. ඒ වගේ රාජ ද්‍රෝහී රටට ද්‍රෝහී වෙච්ච පුද්ගලයන් ඉතිහාසයේ කවදත් ඉන්නවා. මම හිතන්නේ ඉතිහාසය අපේ මහාවංශ ලියවෙනකොට ඒ ද්‍රෝහීන් ගැන නෙමෙයි ලියවෙන්නේ මේ අපේ මාතෘ භූමිය වෙනුවෙන් ජීවිත පූජාවෙන් සටන් කරපු මේ සියලු දෙනා ගැන තමයි ඉතිහාසයේ ලස්සනට ලියවෙන්නේ. මම හිතන්නේ ඒක තමයි මේ මාතෘ භූමියේ ඉපදෙන ඕනෑම කෙනෙකුට කරන්න පුළුවන් ලොකුම දේ. මම හිතන්නේ ඒක තමයි තමන්ගේ රට වෙනුවෙන් තමන්ගේ මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් සටන් කරන එක තමයි මම හිතන්නේ සෑම දෙනෙක්ම හදවත තුල තියෙන දේ. ඉතින් මම හිතන්නේ මේ වගේ පටු මේ තමන්ගේ පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා කියන ඒවා ගැන අපි එච්චර සැලකිල්ලට ගන්න ඕනේ නැහැ.
හොඳයි, අපි මේ ඇතුළන්තයේ විශේෂ සජීව සාකච්ඡාව තුළදී අද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සමග අපි පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව කතා කරමින් ඉන්නේ. මුළු මහත් සමස්ත ජනතාව, මේ රටේ ආදරණීය ජනතාව සොකී මාතෘභූමිය සම්බන්ධව ඉතිහාසයේ පෙර කවරදාටත් වඩා අතිශය උවමනාවෙන් මේ සියලු දේ දෙස බලාගෙන ඉන්නවා. අද මේ වැඩසටහන ප්‍රධාන නාලිකා කිහිපයක සමගාමී විකාශයක් ලෙස සජීවීව විසිරුවා හරිනවා. ඒ සෑම ආයතනයකම ප්‍රධාන පාලක මැදිරිවර සිටින මගේ මිතුරන්ට මම මතක් කරනවා, රාත්‍රී 9:30ට අපි කෙටි විරාමයක් වෙත ඔබ ප්‍රධාන මැදිරිය සමග සම්බන්ධ වන්නට සූදානම් වෙන්න පිළිබඳව ඔබට පූර්ව මතක් කිරීමක් කළේ. ආරක්ෂක ලේකම්තුමනි, මේක අතුරු කාරණාවක්, පැහැදිලි කරගන්න උවමනාව කාරණාවක්. මේක මුල් දවස්වල ටිකක් මතුවෙමින් යත යමින් උච්චා වචනයන්ට ලක් වෙමින් තිබිලා කිලිනොච්චි ජයග්‍රහණයෙන් එහෙම පස්සේ ආයි දේශපාලන වේදිකාවේ කතා බහකට එනවා. ඒ තමයි ඔබතුමන්ලාගේ ආණ්ඩුවට මේ යුද්ධ දිනන්න ප්‍රධාන සාධකයක් වුණා විනයාගමනති මුරලදර මන්ත්‍රීතුමාද අපි හඳුනා ගන්නා හැටියට, සහ ඔහු එල්ටීටී තුල කර්නල් කරුණා ලෙස පෙනී සිටියේ. කරුණාම්මන් ඉවත් වීම අතිශය තීරණාත්මක සාධකයක් වෙනවා ඔබතුමන්ලාගේ ආණ්ඩුවට මේ මානුෂීය මෙහෙම ජයග්‍රහණය කරන්න. සහ මේ හේතුව නිර්මාණය කරන්නේ සටන් විරාම ගිවිසුම මගින්, නැතිනම් ඍජු ලෙස මේ රටේ දේශපාලන කණ්ඩායම් ඔබතුමන්ලාගේ ආණ්ඩුවට කියනවා කරුණාම්මන් ඉවත්වන්නේ සටන් විරාම ගිවිසුමේ තිබෙන විශේෂ ආනුභාවයක් නිසායි කියලා. ඔබ මේ කාරණාව පිළින් ගන්නවාද? පිළින් නොගන්නේ නම් ඒ සඳහා ඔබ ඉදිරිපත් කරන හේතු මොනවාද? කරුණාම්මා නිවත්ුනේ සටන් විරාම ගිවිසුම නිසා නෙවෙයි. ඒ බව කරුණාම්මානුත් ප්‍රකාශ කළා තියෙනවා. සටන් අනිත් එක මේ යුද ජයග්‍රහණයන් මේ කරුණාම්මාන් නිසා ඉවත්වීම නිසා තමයි මේ යුද ජයග්‍රහණයන් ලැබුණේ කියලා කියනවා නම්, ඇයි ඒ කාලේ තිබුණු ආණ්ඩුව, ඒ කාලේ හිටපු නායකයෝ මේක ප්‍රයෝජනෙට ගත්තේ නැත්තේ? ඒ කාලේ එහෙමනම් කරුණාම්මාන් ඉවත්ුනේ. ඒ කාලේ එහෙනම් කරුණාම්මාන් ඉවත්වන වෙලාවේ අපි දන්නවනේ එයාට කිසිම සහයෝගයක් දුන්නේ නැහැ කියලා. එයා රටින් පිටත් වෙලා ගියා. එයා ඒ වෙලාවේ ඒත් එක්ක ආපු අනිත් බට හමුදාවන් අපිට පාවිච්චි කරන්න තිබුණු අවස්ථාව මඟහැරලා දැම්මා. ඇයි ඒ වෙලාවේ බුද්ධියක් තිබුණ නැද්ද ඒ වාසිය ගන්නට? ඒ එහෙම හිතනවනම් මේ ජයග්‍රහණය එහෙනම් ඒ වෙලාවේ ගන්න තිබුණා මේ ජයග්‍රහණය. ඇයි මේ මෙච්චර කල් අදගෙන ගියේ? ඉතින් ඒ තරම් මේ ඒ වගේම අපි මෙච්චර අපේ රණවිරුවන් ජීවිත පූජාවෙන් කරපු සටන් නිසා කළ ජයග්‍රහණයක් එහෙම අවතක්සේරුවට පත් කිරීමත් මම හිතන්නේ ඉතා කනගාටුදායක කාරණයක්. හරි, අපි ආරක්ෂක ලේකම්තුමන්ගෙන් මේ අවසාන වශයෙන් ඉමසසිරි කාරණාව තමයි මේ කරුණාම්මන්ගේ ඉවත්වීම සටන් විරාම ගිවිසුමේ හේතුවක් නිසා සිදුවුණු බවට නැගෙන දේශපාලන තර්කයේ පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ පිළිතුර. සම් ආරක්ෂක ලේකම්තුමනි, ඔබතුමා මා මීට පෙරමුණ ගැසුණු සාකච්ඡා දෙකේදීම අපි කළ කතාබහේදී ඔබ රටට ඍජු ලෙස අවධාරණය කළා සටන් විරාම ගිවිසුම එල්ටීටී ඉතිහාසයේ පෙර කවරදාටත් වඩා සන්නද්ධ වීමට ඉතා ඍජු ලෙස වගකිව යුතුයි කියලා ඔබ මේ රට හැමෝම එවැනි මතයක් ගොඩනැගුවා පැහැදිලි ලෙස. නමුත් ඔවුන් තර්ක කරනවා සටන් විරාම කාලයේ ඔය තරම් ආයුධ ගෙනාවා නම් කොහොමද නැගෙනහිර සටන උතුරට සාපේක්ෂව පහසු වෙන්නේ? මේ 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 දේශපාලන වේදිකාව තුළ ඍජු ලෙස පැන නැගෙන තර්කයක් බවට පත් වෙනවා. මට ඒ තර්කයේ කිසිම අර්ථයක් මට තේරෙන්නේ නැහැ. පහසු වෙනවා කියන එක අපි අපේ රණවිරුවන් ඒ නැගිනහිරදී විශාල පරික්ෂණයක් දරලා තමයි නැගිනහිර මුදවා ගත්තේ. ජීවිත පරිත්‍යාග කළ, තුවාල ලැබුවා, සටන් කරා. ඒ වගේම මතක තියාගන්න, නැගිනහිර ජයග්‍රහණයෙන් පස්සේ අපි අල්ලාගත්තු ආයුධ ප්‍රමාණය කොපමණද කියලා ඔය තර්කය නගමයට අමතක වෙලා ඇති. ඔ දන්නේ නැතුව ඇති. කාලතුවක් මිලිමීටර 152 කාලතුවක්, මිලිමීටර 84 120 බර මෝටා, ස්වංක්‍රීය ආයුධ 356 ආයුධ, බිම්බෝම්බ මිසයිලයක්, මේ වගේ විශාල ආයුධ ප්‍රමාණයක් අපි නැගෙනහිරින් අල්ලගත්තා. මේ ආයුධ සියල්ලක්ම පැමිණියේ මේ සටන් විරාම කාලේ.
ඒ කාලේ ගිනාපු බවට ඔය කරුණාම්මානු ප්‍රකාශ කරලා තියෙනවා. එයා තමන් මේ ආපු නැමක් ගොඩබෑම එයාගේ සුපරීක්ෂාව කාර්යත්වයේ යටතේ සිදු වුණයි කියලා ප්‍රකාශ කරලා තියෙනවා. උනා විනයාගමන්ති මුලදරන් මන්ත්‍රීතුමා සමග මා මෙහෙව සාකච්ඡාවේදී ඔහු ඊට වගකීමෙන් මේ ප්‍රකාශය කළා. මොකද ඒ කාලය තුල උන්ට නිදහසේ සැරිසරන්න ලැබුණු මා ඔහු විසින් මට ලබා දුන් ප්‍රකාශය මා කියන්නේ තුල ඔවුන්ට ලැබුණු නිදහස තුළින්නේ සදා වුන් ප්‍රයෝජන ලබාගත් බව එදා ස්වාධීන රූපවාහිනිය සමග පැවති සාකච්ඡාවේදී විනාගමුති මුලතරන් මන්ත්‍රීතුමා සඳහන් කළා. දැන් මේ ඔබ මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කළ අවතුරට සාපේක්ෂව නැගෙනහිර පහසු නැහැ කියලා මතු කරන කාරණා. අතුරට සාපේක්ෂව නැගෙනහිර පහසු වුණ එක ඒක ඇත්තයි. මොකද නැගෙනහිර වඩා උතුරේ ඒගොල්ලන්ගේ බලය වැඩි, ප්‍රමාණය වෙනස්, අවි ආයුධ තියෙන එකේ නායකයන් හිටියේ ඒකේ. මම කිව්වේ පහසුම එහෙම නිකන් අපි ඇවිදගෙන ගිය සටනක් නෙවෙයි උතුරේ කරේ. උතුරේ අපි ඒ වගේම විශාල සටනක් කරා. සටනක් කළා තමයි උතුරත් අපි මුදවා ගත්තේ. නමුත් ඊට වඩා ලොකු බරෑරුම් සටනක් අපි උතුරේ කරන්නේ. නැගෙනහිරට වඩා අද ආරක්ෂක ලේකම්තුමන් සමග එකතු අපි මේ රටේ පවතින තත්ත්වය පිළිබඳව කතා කරමින් ඉන්නේ. අපි මුල් හෝරාව තුල ප්‍රධාන කාරණා කිහිපයක් වෙත අවධානය යොමු කළා. ආරක්ෂක ලේකම් ලෝටාවේ රාජපක්ෂ මැතිතුමන් සමගයි අද අපි මේ රාත්‍රියේදී උතුරේ මානුෂීය මෙහෙයවල පවතින ක්‍රියාත්මක ස්වභාවය සහ එපිට තත්ත්වය සහ මෙපිට සියලු කාරණා මේ සාකච්ඡාවේදී අපි කතා බහ කරමින් ඉන්නේ. අපිට මේ සාකච්ඡාව මේ මොහොත වෙන විටත් ප්‍රධාන ජාතික රූපවාහිනී නාලිකා ගණනාවක සහ ජාතික ගුවන්විදුලි නාලිකා ගණනාවක සජීව ලෙස ශ්‍රවණය කරන්න සාදකින්ද අවස්ථාව තියෙනවා. ඒ වගේම තවත් නාලිකා කිහිපයක මේ ඩිලේ ටෙලිකාස්ට් එකක් විදිහට පසුව ප්‍රචාරය කරන වැඩසටහනක් විදිහට දැනට ප්‍රචාරය වෙමින් පවතින මේ කාරණාවත් ඔබට මේ අතරතුර මතක් කරනවා. ආරක්ෂක ලේකම්තුමනි, මේ තුවාල කරුවන් සම්බන්ධව තියෙන කාරණාව මෙය ඉතා ප්‍රබල ලෙස කතාබහට ලක්වන මේ සම්බන්ධ විවිධ වාද විවාද මතවාද සංවාද චෝදනා ගණනාවක් පතු වෙන තැනක්. කියන්නේ මේ සම්බන්ධව සංඛ්‍යාත්මක වාර්තාණ්ඩු ඉදිරිපත් කරන්නේ සමහර දේ නිවැරදි නොවන බවට ගොඩ නැගෙන තර්කයේ ඉඳලා සමහර කම්බෑ මේ ඇත්ත තොරතුරු කියන්න යම් ආයතන පිහිටවා ගන්න තැනට මේ පත් වෙන්න පටන් ගත්තා. මේ සම්බන්ධව ආරක්ෂක ලේකම්වරයා විදිහට මේ රාත්‍රිය ඔබ මොකක්ද රටට කියන්නේ? සංජීව, ඇත්තටම මම මුලින්ම ප්‍රකාශ කරා අපි ජනාධිපතිතුමා මේ තීරණයට එළඹීමේදී යම් යම් කරුණු අපි සලකා බැලුවා. ඒ කරුණු අතර කාරණා තමයි මොකක්ද අපි අරමුණ. ඒ අපි අරමුණ මේ වෙලාවේ තිබුණේ මේ ත්‍රස්තවාදීන් විසින් අල්ලාගෙන තියෙන අපේ රට එක රටක් හැටියට වසන ගෙනල්ලා සාමය, ගෞරවනීය සාමය ඇති කිරීම. මේක තමයි අපි ජනතාවට අවශ්‍ය වෙලා තිබුණ දෙය. ජනතාව ජනාධිපතිතුමා පත්කලේ ඒ සඳහා. මේ සඳහා ජනාධිපතිතුමා මුලින්ම අර කැඩිලා තිබුණු සාකච්ඡා වලට නැවතත් අවස්ථාවක් ලබා දුන්නා. නමුත් අපිට එතුමාටත් අපිටත් පැහැදිලි වුණා මේ රීටිටි සංවිධානය මේ කරන්නේ බොරුවක්, ව්‍යාජයක්. මේ සාකච්ඡා මගින් මේ කිසිම විසඳා ගැනීම නෙවෙයි, හමුදාමය විසඳා ගැනීමටයි ඒගොල්ලෝ ලෑස්ති වෙන්නේ කියන එක. මෙන්න මේ අවස්ථාවේදී අපි හමුදාමය ක්‍රියාදාමයක් කරන්න කියන තීරණයට එද්දී අපි දැනගෙන හිටියා මේ ප්‍රමණ අවුරුදු ගාණක් තිස්සේ වර්ධනය වුණු සංවිධානයක්, සංඛ්‍යාවන් එක්කව කරගත්තු සංවිධානයක්, ආයුධ එක්කව කරගත්තු සංවිධානයක් පරාජය කිරීමේදී අපිට යම්කිසි පරිත්‍යාගයන් කරන්න වෙන බව අපි දැනගෙන හිටියා. ඒක එහෙම නැත්නම් අපි මොඩිය. අපි ඒක දැනගෙන හිටියා. අපිට නුමුත් අපි ළඟට සංසිඳන කළ බැලුවා මේ කරන පරිත්‍යාගයන් වටිනා වූ ප්‍රතිඵලයක් අපිට ලැබෙනවද, සාධාරණීය කළ හැකි ප්‍රතිඵලයක් අපිට ලැබෙනවද කියන එක. අනිවාර්ය වශයෙන්ම
තීරණය කළා. අපි මාතෘ භූමිය දෙකට වෙන නොදී ආරක්ෂා කර ගැනීම ඉතාමත්ම සාධාරණීය වූ, ඒ පරිත්‍යාගයන්ට සාධාරණීය කළ හැකි අරමුණක් කියන එක. ඒ ප්‍රතිඵලය ඉතාමත්ම වැදගත් උතුම් වූ ප්‍රතිඵලයක් බව අපි තීරණය කළා. ඉතින් මෙන්න මේ අවස්ථාවේදී ඒ ජයග්‍රහණයන් ලබා ගැනීමට ඒ කළ පරිත්‍යාගයන් වෙනුවෙන් ඇත්ත වශයෙන්ම අපි ඒ රණවිරුවන්ට ණයගත වෙනවා. නියම මම මතක් කරලා දෙන්න ඕන, අපි හුඟක් අය මං හිතන්නේ දන්නේ නැහැ මේ හුඟක් 77 වගේ වර්ෂ ගැන. මොකද මං හිතන්නේ අදියත් බොහොම එක්ක උපදිලාද මං දන්නේ නැහැ, උපදිලත් නැහැ ඒ කාලේ ගැන. 1977 තමයි එක්සත් ජාතික පක්ෂයේ රජයක් පිහිටෙවි ජේ.ආර්. ජයවර්ධන මහත්මයායි. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය රජය රට බාර දෙන වෙලාවේ කිසිම රණවිරුවෙක් හෝ පොලිසිය කෙනෙක් මැරිලා තිබුණේ නැහැ. මිය ගිහිල්ලා තිබුණේ නැහැ. තුවාල ලැබලා තිබුණේ නැහැ. කිසිම ප්‍රදේශයක් මේ රටේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් අල්ලාගෙන තිබුණේ නැහැ. කඳවුරු තිබුණේ නැහැ. යාපනයේ 22,000ක් පමණ සිංහල ජනතාවක් හිටියා. මුස්ලිම් ජනතාවක් හිටියා. සිංහල මහා විද්‍යාලයක් තිබුණා. සිංහල දකුණෙන් ගිය සිංහලින් ගේ ව්‍යාපාර තිබුණා. බේකරි තිබුණා. ඒ වගේමයි කීනෝචිය. ඒ වගේමයි මුලතිව්වල. මේ සෑම තැනකම මුස්ලිම් සහ සිවිල් ජනයන් මේ දෙමළ සහෝදරින් සමග ජීවත් වුණා. ඒ 1977 නැවතත් එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයකට බාර දුන්නේ 1997. 1994 බාර දෙනකොට මේ රටේ යම් යම් ප්‍රදේශ ත්‍රස්තවාදී පාලන ප්‍රදේශ වශයෙන් තිබුණේ. ත්‍රිවිධ හමුදාවට යන්න බැරි තත්ත්වයකට තිබුණා. යාපනයේ අර්ධද්වීපයේ තිබුණේ යම් යම් හමුදා කඳවුරු, පලාලි, නාවක්කුලි, පොයින්ට් පේඩ්‍රෝ, වැල්වැටතුරේ, කංකසන්තුරේ ඔන්න වගේ කොටස් කීපයක් පමණයි. කඳවුරු තා සුළු ප්‍රමාණයේ කඳවුරු කීපයක් තමයි. ඒ කඳවුරු වලින් එළියට යන්නත් බෑ. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි නැවතත් 94 වෙනකොට තිබුණේ. එතන මේ කාලයේ වෙනකොට 94 වෙනකොට අපේ මම ළඟ තියෙනවා මේ 7174 යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, STF එක සහ හෝම් ගාඩ්ස් ගත්තම 7174 දෙනෙක් මරුමුටපත් වෙලා තිබුණා. මේ 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 කැෂුවල්ටිස් මේ මරුමුටපත් වීම ඒවා සිද්ධ වුණේ මතක තියාගන්න අපේ භූමිය ත්‍රස්තවාදීන්ට බාර දෙන ගම. අපි කිසිම දෙයක් ජයග්‍රහණය කළා නෙමෙයි. මෙන්න මේ තත්ත්වයට තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තිබිලා අවුරුදු 1977 පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බාර දෙනකොට මෙන්න ඇති වුණු රටේ ඇති වුණු තත්ත්වය. මේක මම හිතන්නේ හුඟක් අයට අමතක වෙලා, මේක මම හිතන්නේ දේශපාලන කරන අපේ මේක පැහැදිලි කරලා දෙන්න ඕන ජනතාවට, මතක් කරලා දෙන්න ඕන මෙන්න 77 තිබුණු තත්ත්වය, මෙන්න 94 තිබුණු තත්ත්වය කියන එක. ඒ වගේම මම මතක් කරලා දෙන්න ඕනට දැන් ඔය මංගල සමරවීය මන්ත්‍රීතුමා මහලුකුට කෑ ගහන දැක්කා මේ යුද්ධයේ මෙච්චර මැරෙනවා කියලා. එතුමාත් අවුරුදු 11ක් ප්‍රබල ඇමතිවරයෙක් වශයෙන් හිටියා. එතුමාගේ කාලයේදී ඇති වුණු මරණ ඉතාමත් විශාලයි. 2000 වර්ෂයේදී පමණක් 2248ක් මරුමුටපත් වුණා.
එක්දස් නමසි අනු පහේ එක්දස් දෙසේ විසේකයි එක්දස් නමසි අස්සූ අනුන් හයේ දෙදස් එකසේ විස්සයි අනු හතේ එක්දස් හයසය හැප දෙකයි අනු අටේ එක්දස් හැට තුනයි අනු නමේ හත්සීයයි දෙදාහි දෙදස් දෙසේ හතලි සට මගේ මරුන්ට පත්ව මේ පත්වනේ අපේ තිබුණු මුලතිව් කඳවුරු වැටිලා එලිෆන් පාස් කඳවුර වැටිලා කිලිනෝච්චි වැටිලා මාංකුලම් වැටිලා මේවාගේ පරාජයන් ලබමින් තමයි අපිට මේ මේ තරම් රණවිරුවමිය ගිය. ඇයි එදා එයා එහෙනම් අච්චර ප්‍රබල ඇමතිවරයෙක් වෙලා ඇයි ඒව නැවැත්තු නැත්තේ? ඇයි මේ දැන් කෑ ගහන්නේ? එයා සම්පූර්ණයෙන් එකට වග කියන්න ඕනේ මේ කාලෙත් එහෙමනම්. එතකොට මේ වර්ෂ තුන බලමු. මේ වර්ෂ තුන වෙනකොට අපේ 3703 රණවිරුවමිය ගිහිල්ලා තියෙනවා මේ පහුගිය වර්ෂ තුන ඇතුළත. තුන ඇතුළතම මුළු සම්පූර්ණ කාලය ඇතුළත. මේ හැම යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය, SDF ඒ වගේම මේ සිවිල් ආරක්ෂක බලකාය මේ ඔක්කොගේම මේ පරිත්‍යාගයන් කරලා කලේ අපි කොච්චර ජයග්‍රහණයන් සඳහාද මුළු නැගෙනහිරම අපි අපේ පාලනයට ගත්තා. මුළු යාපනයේ අර්ධද්වීපයේ මද වෙනකොට අපේ පාලන බලයට ගත්තා. පූනරින් කිලිනෝච්චි පරන්ත මුලතිව් ඔඩු සුඩාන් මේ හැම ප්‍රදේශයක්ම අපේ පාලනයට ගත්තා. තා සුළු ප්‍රමාණයකට අද මේ ප්‍රභාකරන සීමා කළා. තාම සුළු කාලයකදී අපි ඒකත් පාලනයට අරන් මුළු රටම නිදහස් කරගන්නවා. මේ පරිත්‍යාගයන් කරේ අන්න ඒ වගේ ජයග්‍රහණයන් සඳහා. එතකොට ඔය තුවාල කාර්යයන් ගැන කතා කරන ඒගොල්ලන්ගේ පොඩ්ඩක් මනස සුද්ධ කරලා මේවා දිහා කල්පනා කරලා බලන්න. ජනතාව රවට්ටන්න ලෑස්ති වෙන්න එපා. මේ සියල්ල දත්ත සංඛ්‍යාලේඛන සමග විශ්ලේෂණාත්මකව මේ සියල්ල පිළිබඳව කතා කරන නිසයි ඒ ගැන කතා කරන උදවියට ආරක්ෂක ලේකම්වරයා මේ රාත්‍රියේදී මතක් කරන්නේ. මොකද කිසිවක් දිනාගන්ට නොහැකුණු කාලයේ සිදුවුණු දෑ සහ බොහෝ දෑ දිනාගන්න අද දවසේ සිදුවන සියලු දෑ පිළිබඳව සාක්ෂි සහිතව අද ආරක්ෂක ලේකම්තුමන් අපිත් එක්ක කතා කරනවා. ආරක්ෂක ලේකම්තුමනි, පොදු රාජ්‍ය මණ්ඩලයේ කලාපයේ නැතිනම් අධිරාජ්‍යවාදීන් පාලනය කළ කලාපයේ සෑම රටකම වගේ අභ්‍යන්තර බෙදුම්වාදී ප්‍රශ්න තියෙනවා. අප්‍රිකානු කලාපයේ හොඳම උදාහරණ සහ ලෝකේ විවිධ රටවලට ඉස්පාඤ්ඤාදටත් බාස් සංවිධානයක ගැටෙනවා. කොලොම්බියාව සාක් සංවිධානයක තමයි ඒ ත්‍රස්ත කණ්ඩායමත් එක්ක ගැටෙනවා. පාකිස්තානයේ SM බෙදුම්වාදී ගරිල්ලන් එක ප්‍රශ්නයක්, කාශ්මීරයේ ඉන්දියාවට ප්‍රශ්නයක්. මෙන්න මේ කණ්ඩායම එක තාම හැම ආණ්ඩුවක්ම හැපෙනවා. කවුරු දිනලා නැහැ. දිනන්න තියා දිනන මානයකටවත් තාම ඇවිල්ලවත් නැහැ. නමුත් අපි ජයග්‍රහණය කරලා තියෙනවා. මේ හරහා ගැටුම් निराකරණයේ පිළිබඳව මහ දෙවන්ත පණිවිඩයක් මේ කරදිය වලලෙන් එහාට මුළු ලෝකයට දෝලණය වෙනවා. මා කැමතියි ඒ සම්බන්ධව ඔබ ඉතා පරලෙස කතා කරනවා නම්. ඇත්ත වශයෙන්ම සංජීව, මේක අපි මේ ලබන ජයග්‍රහණය 1950 ගණන්වල මැලේසියාවේ ඒ තිබුණු ඒ කාලේ ත්‍රස්තවාදය පරාජය කරාට පස්සේ පළමු වතාවට මේ ලෝකයේ ත්‍රස්තවාදය හමුදාමේ වශයෙන් අපි පරාජය කරනවා. මේක ඉතාමත්ම වැදගත්. මම දැන් ගිය සතියේ මේ අපේ බුද්ධි අංශයේ කරුණු බදා සාකච්ඡා කිරීමටත් යුදමය අතින් තියෙන කරුණු සාකච්ඡා කර ගැනීමටත් ඉන්දුනීසියාවට ගියා. එහිදී මට එහි උපජනාධිපතිවරතුමා හම්බුණා, ආරක්ෂක ඇමතිතුමා, ස්වදී විදේශ කටයුතු ඇමතිතුමා, ඒ වගේම විදේශ කටයුතු ලේකම්තුමා, ආරක්ෂක ලේකම්තුමා, ඒ වගේම ත්‍රිවිධ හමුදාපතිවරු සියලු දෙනෙක්ම හමු වුණා. මට ඉතාමත්ම සන්තෝෂ කරුණක් කියන්න ඔවුන් කියපු පණිවිඩයක්. ඔවුන් කිව්වා ශ්‍රී ලංකාව මුළු ලෝකයටම හොඳ පණිවිඩයක් දුන්නයි කියලා. ශ්‍රී ලංකාව මුළු ලෝකයටම හොඳ පණිවිඩයක් දුන්නයි කියලා කිව්වා. කොච්චර ආඩම්බරද බලන්න.
මමයි මේ අවස්ථාවේ තව කරුණු කීපයක් මතක් කරනම් අපේ මේ පුංචි රට කොච්චර ආඩම්බර වීතු දේවල්ද කියලා. මම ඊට ඉස්සෙල්ලා මා සුමාන තුනකට ඉස්සෙල්ලා මම ගියා ඊශ්‍රායලෙට. ඊශ්‍රායලෙට මා යනකොට මාත් සමග ගියා නාවික හමුදාවේ ක්‍රියාන්විත අධ්‍යක්ෂක ජෙනරාල්වරයා. මම නාවික ඊශ්‍රායලේ නාවික හමුදාපති හම්බ වුණා. හමුවෙලා ඒ සාකච්ඡා කරන අවස්ථාවේදී නාවික සාකච්ඡාවෙන් පස්සේ නාවික හමුදාපතිතුමා මට කිව්වා, මට මේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා සමග පැය භාගයක කතාවක් කරන්නට කියලා, කතාවක් දෙන්න කියලා. මොකද මේ නාවික අපේ ලංකා නාවික හමුදාව මේ මරාගෙන මැරෙන බෝට්ටු වලට පහර දීමේ උපක්‍රමය, මුහුණ දීමේ උපක්‍රමය මොකක්ද කියලා දැනගන්නට මට කැමතියි කියලා. ඒ වගේම මම කියන්නම්, මට ඉන්දියාවේ ආරක්ෂක උපදේශක National Security Advisor නාරායන මෙත්තුමා හම්බ වෙනාමේ කිව්වා, ඔබට ලංකාවේ ඉන්නේ ලෝකේ හොඳම හමුදාපතිවරයයි කියලා කිව්වා. ලෝකේ හොඳම යුද හමුදාපතිවරයා ඉන්නේ ඔබටයි කියලා කිව්වා. ඒ වගේම මට හම්බුණු මේ ලංකාවට ආවිල්ලා කතා කරපු, ඒ වගේම පිටරටට කතා කරපු මේ හමුදාවලට සම්බන්ධ බොහෝ දෙනෙක් මට ප්‍රකාශ කරා, මේ රටේ ගුවන් හමුදාවේ ගුවන් නියමුවන් ඒ ඉලක්ක ගන්නා ක්‍රමය තාති විශිෂ්ටයි, නිවැරදි ලෙස ඉලක්ක ගැනීම. අර සිවිල් වැසියන්ට කිසිම තුවාලයක් නොවි ඒ සමහර අවස්ථාවන්හිදී ඒ සිවිල් වැසියන් අතර තිබෙන ත්‍රස්තවාදී ඉලක්ක ගන්නා ක්‍රමය ඉතාමත්ම විශිෂ්ටනීයයි කිව්වා. බලන්න කොච්චර ආඩම්බරද කියලා අපේ රටට මේ වගේ කැපවීමකින්, මේ වගේ දක්ෂ අය ගැන, අපේ රට ගැන විදේශිකයන් මේ වගේ කතා කිරීම කොච්චර ආඩම්බරද කියලා බලන්න. ලෝකේ අපි ගැන නොදන්නා බොහෝ අය 996 ක්‍රිකට් ලෝක කුසලානෙන් පස්සේ මේ ලෝකේ අපි ගැන කතා කළා. ඊට පස්සේ විවිධ චරිත ඔස්සේ ලෝකයා ශ්‍රී ලංකාව නැමැති මේ සුන්දර දිවයින වෙත අවධානය යොමු කළා. ඊට පස්සේ 2009 වන විට සහ ඉදිරි මාස කිහිපය වන විට අභ්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් මුළුමනින්ම විනාශ කළ, ඒ ඔස්සේ රටට සාමි උදා කළ, ලෝකේ මෑත කාලීනව මතුවුණු දෙවැන්තම රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ගැන මුළු ලෝකයක් කතා කරාවි. අපි යළිත් ඇතුළාන්තයේ සජීව සාකච්ඡාව සමග ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් සමගයි අපි මේ වන විට රටේ පවතින මේ උණුසුම් මානුෂීය මෙහෙයුම්දාමේ අලුත්ම තත්ත්වයේ පිළිබඳ ඔබත් එක්ක කරුණු සාකච්ඡා කරමින් ඉන්නේ. අපි ආරක්ෂක ලේකම්තුමනි, අපි අවසාන වශයෙන් අවධානය යොමු කළේ ඔබේ පිළිතුර ගලාගෙන එන විට මගේ රිද්මේ වෙනස් වෙන තරමට මහ අභිමානයක් මට දැනුණා. ලෝකයේ මට්ටමින් අපි වගේ පුංචි රටකට ලෝකයා තුල එවැනි මතයක් ගොඩනැගී තිබීම අපට මොහොම ශක්තියක් සහ ආඩම්බරයක්. සහ ලෝකෙ යුද්ධ වෙන හැටිත් අපි ටිකක් හොයලා බලන්න ඕන ලේකම්තුමනි. පහුගිය 3 වෙනිදා ඊශ්‍රායල් ආණ්ඩුව තීන්දුව කරනවා ගාසා තීරය ආක්‍රමණය කරන්න. මේ ප්‍රහාර දාමේ සිද්ධ වෙන හැටි අපි ලෝක ජනමාධ්‍ය තුල දකිනවා. එක උදාහරණයක් යන්නම්, එක්සත් ජාතීන්ගේ ආධාර ලබන පාසලක ළමයි 40 දෙනෙක් එකතැන මැරෙනවා ෂෙල් වෙඩි ප්‍රහාරයකට හසු වෙලා, ඊශ්‍රායල් ආණ්ඩුවෙල්ල කරන ප්‍රහාරයක්. මේ තමයි ලෝකෙ යුද්ධ යන ක්‍රමය. නමුත් අපේ තත්ත්වය ඊට හාත්පසින් වෙනස්. අපි මෙන්න මේ සංසන්දනාත්මක විග්‍රහයටත් අනිවාර්යෙන් අවස්ථාවක් ලබා ගත යුතුමයි. ඔව් සංජීව, අපි ඇත්තටම හමුදාමය ක්‍රියාදාමයන් ආරම්භ කිරීමේදී මුලින්ම කරපු දෙයක් තමයි, මම හිතන්නේ ලෝකේ කිසිම තැනක කළ නැති දෙයක්, සීරෝ සිවිලියන් කැෂුවලිටීස් කියන කන්සෙප්ට් එක. සිවිල් වැසියාට අවම හානියක් කියන එක අපි මේ දක්වා ඒ தත්ත්වය ගෙනල්ලා තියෙනවා. අපි දන්නවා ඊශ්‍රායල් සහ පැලස්තීන ඒ සිද්ධියේදී මුල දවස් 4 ඇතුළත සිවිල් වසියන් 700ක් මරුමුට පත් වුණා. නමුත් අපි මේ දක්වා ඉතාමත් මම හිතන්නේ මේ ඇඟිලි වලින් ගන්න පුළුවන් තරමේ තමයි සිවිල් වැසියන්ට යම් කිසි කරදරයක් වෙලා තියෙන්නේ. ඒ වගේ උතාමත්ම සංකල්පකින් යුතුව
අපි මේ මෙහෙම කළා තියෙනවා. මම හිතන්නේ මේක ඉතාමත්ම වැදගත් දෙයක්. සමහර මේ අවස්ථාවාදී ආයතන ඒ වගේම මේ LTT සංවිධානයට ලැබී අය බුරු ප්‍රචාරය කළා, පරණ පින්තූර පෙන්නලා මේ මේ தත්ත්වය විකෘති කළා ලෝකයට ඉදිරිපත් කරන්නට ලැහැස්ති වුණා. මම හිතන්නේ ලෝකයා දැන් වෙනකොට දන්නවා කොච්චර හොඳින් අපි මේ දේ කළාද කියලා. විශේෂයෙන්ම මෙහිදී වැදගත් වෙන්නේ මේ හුඟක් වෙලාවට මේ සිවිල් වැසියන්ගේ තුවාල ලැබෙන්නේ කැෂුවලිටිස් වෙන්නේ ඉන්ඩිරෙක්ට් ෆයර්. කියන්නේ කෙලින්ම මුහුණට මුහුණ විදිහට සටන් කිරීමේදී නෙමෙයි වක්‍රාකාර වේ කියන්නේ කාලතුවක්කු ප්‍රහාර වලින් සහ ගුවන් ප්‍රහාර වලින් තමයි හුඟක් විශාල. මේ අපේ ගුවන් හමුදාව ඒ ගුවන් නියමුවන්ගේ දක්ෂතාවය නිසා අපිට මේ මේ සිවිල් වැසියන්ගේ තුවාල අපිට මේ තරමට අවම කරගන්නට පුළුවන් වෙලා තියෙනවා. කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වාගේ හරිම ලක්ෂ්‍යයට පහර දීමට. ඇත්තටම මට අද අපේ තිබුණු ආරක්ෂක security council ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමේදී ගුවන් හමුදාපතිතුමා පෙන්නුම් කරා. මම හිතන්නේ ජනාධිපතිතුමා කිව්වා ඒක මේ රූපවාහිනී නාලිකා මගින් පෙන්වන්නේ කියලා. LTT සංවිධානය අර ඇදගෙන යන මේ අර යාපනයේ අර්ධද්වීපයේ ඉඳලා පළේ ඉඳලා පහළට ඇදගෙන එන කාලතුවක්කු දෙකක් විනාශ කරපු ආකාරය අපිට දැන් තියෙන උඩ ඉඳලා මේ සිද්ධ වෙන දේවල් බලන්නට පුළුවන් ක්‍රම අපි ඒ මගින් ඒවා විමර්ශනය කරනවා. ඒ විමර්ශනය කරාම අපි ඒක දැකලා ගුවන් හමුදාවේ ගිහිල්ලා හරියටම ඒ ඉලක්කයට පහර දෙන හැටි, කාලතුවක්කු දෙකක් විනාශ කරන හැටි, බෝට්ටු තම විශාල බෝට්ටුවක් නාවික හමුදාපතිතුමා කිව්වා ඒක ඉතා විශාල බෝට්ටුවක් කියලා. ඒකට කෙලින්ම පහර දීලා එය විනාශ කරනවා. තවත් බෝට්ටුවකට පහර දීලා ඉතාමත්ම විශාල වෙලාවක් බෝම්බ පුපුරමින් විශාල ලෙස පිපිරීම සිද්ධ වෙනවා. මේ වගේ නිසි ඉලක්කයට පහර දීමේ හැකියාවක් ගුවන් හමුදාව දිනු කරගෙන තියෙනවා. මේ ඒ නිසා මේ සිවිල් වැසියන්ට වෙන තුවාල අපිට අවම කරගැනීමේ හැකියාවක් ලැබිලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත්ම ප්‍රශංසනීයයි, ඉතාමත්ම ආදර්ශමත්. ඔය අනිත් සමහර විදේශික රටවල මේවා පිළිගන්න ඒගොල්ලන්ට ඕනකමින් මේවා පිළිගන්නේ නැහැ. නමුත් ඇත්ත తත්වය ඒකයි. අද දැන් මේ අපි ආසන්න උදාහරණයක් අරගෙන මේ කාරණා පැහැදිලි කරන්න උත්සාහ කළේ ඊශ්‍රායල් හමුදා විසින් ගාසා තීරයේ වෙත ප්‍රහාර එල්ල කිරීමේ පවතින තත්ත්වය සහ හේදී සිවිල් වැසියන්ට වෙන බරපතල හානි සහ මේ රට මුදා ගැනීමේ ගෞරවනීය මාර්ශී මෙහෙමේ තියෙන මේ ගෞරවනීය බව ආරක්ෂක ලේකම්තුමන් පැහැදිලි කරනවා. පෞගේ 7 වෙනිදා මැලියම් රෑ 12ට ආණ්ඩුව තීන්දුවක් ගන්න LTT සංවිධානයේ තහනම් කරන්න. මීට පෙර අවස්ථා කිහිපයකදී 983 දී හදිසි නීති රෙගුලාසි සමග LTT තහනම් සංවිධානයක් ලෙස නම් කළා. 989 නැවත ඉවත් කළා. 99 දළදා මාලිගා ප්‍රහාරය සමග යලි පනවනවා. 2002 2:22 සටන් විරාම ගිවිසුම් වෙනුවෙන් යලි ඉවත් කරනවා. සබතුමාණන්ලගේ ආණ්ඩුව පෞගේ 7 වෙනිදා මැලියම් රෑ යලි තීන්දුව කරනවා LTT තහනම් කරන්න. තහනම් කළේ ඇයි කියන ප්‍රශ්නේ මගේ දෙවෙනි ප්‍රශ්නේ. ලේකම්තු වෙන පළවෙනි ප්‍රශ්නේ ඇයි තහනම් කරන්න පරක් වුණේ? මම නම් ඔබ තහනම් කළා තිබුණේ එදාමයි. පත්තිච්ච දවසේ තමයි මම LTT සංවිධානයේ තහනම් මගේ හිතින් තහනම් කළේ. මම ජනාධිපතිතුමාට උඩක් බල කරා මේක තහනම් කරන්නයි කියලා. නමුත් යම් යම් හේතු නැති වෙනවා. සමහර වෙලාවට සමහර ප්‍රජාතන්ත්‍රවාදී රටක් ජනාධිපතිතුමාට අහුම්කම් දෙන්න උන හුඟක් අයට කැබිනට් මණ්ඩලයට අහුම්කම් දෙන්න උන සමහර අය කියනවා මේ අවස්ථාවක් තියන්න ඕන. ඒ වගේම ජාත්‍යන්තරය මේකට නැත්තම් තවත් මැදිහත් වෙන්නේ අවස්ථාවේ ජාත්‍යන්තරය කියයි. මේ දැන් තියෙන හැම අවස්ථාවකම මගහැරවලා තියෙනවා මේ LTT සංවිධානයේ සාමකාමී මාර්ගයකට එන්න. ඔය වගේ නොඑක් පීඩන තියෙනවා. ඒ නිසා මේවත් ඇතුළත් කරගෙන මේ වෙන්න ඇති මේක පහු වෙන්නට ඇත්තේ. නමුත් ඒ පහු වෙලා හරි තක්කරීම තාමත් වැදගත්. ඒකට හේතුව ඊට පස්සේ මේ ත්‍රස්ත ද විශේෂයෙන්ම
සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් කොටු කළ ඔවුන් ආරක්ෂක වලල්ලක් ඒගොල්ලන්ට ආරක්ෂක වලල්ලක් මිනිස් පලියක් වශයෙන් තියාගෙන ඒ වැසියන්ට මේ එන්න නොදී තමන්ගේ මේ ත්‍රස්තවාදීන්ගේ උච්චතම ප්‍රභාකරන්ගේ උච්චතම අවස්ථාවට පැමිණලා තියෙන වෙලාවක මම හිතන්නේ එහෙම දෙයක් කිරීම තමයි වැදගත්. දැන් මේ සම්බන්ධ ආණ්ඩුව යම් විදිහට චකිතයකට පත්ුනේ දැන් සටන් විරාම කිසිම සම්බන්ධ තීන්දුවක් ගැනීමේදීත් ඒ තීන්දුව ප්‍රතිමලගේ ආණ්ඩුව ගත්ත වෙලේ ඇතැම් බලවේග කිව්වා දැන් අපිට ආධාර නැති වෙයි ලෝකෙ තරහ වෙයි ඇමරිකාව තරහ වෙයි යුරෝපා පාර්ලිමේන්තුව අපි ගැන ටිකක් වැරදි විදිහට කතා කරයි මේ සම්බන්ධ තර්ක ගණනාවක් මතුවුණා. නමුත් ප්‍රතිමලගේ ආණ්ඩුව ඉතා රෙගුලස් තීන්දුවක් ගන්නවා සටන් විරාම නිවත්වන්න. සම් මේ කාරණාවත් එහෙමයි. නමුත් ආසන්න උදාහරණේ ඇමරිකානු තානාපති රොබර්ට් බ්ලේක් සිය නිවේදනයේ සඳහන් කරන එල්ටීටීඑත් එක්ක කතාවකට යන්න එපා කියලා. මේක ලොකු වෙනසක්. මේ ලොකු වෙනසක ආරම්භයක් ලෝක මතේ මහ පෙරලියක් ආරක්ෂක ලේකම්තුමනි. ඔව් ඉතින් අපේ හමුදා ජයග්‍රහණ සමග දේශීය සහ විදේශ හැම එකනම වෙනස් වෙනවා. මත හැම එකනම ඉස්සර තිබුණු මත නෙවෙයි අදත් මොකට. අද මම දැක්ක සමහර විපක්ෂයේ මන්ත්‍රීවරු පවා මේක මේ ඇයි මේ රණවිරු අපේ පක්ෂයේ රණවිරුත් ඉන්නවා. ඒකින් අපිටත් මේක බාහිර කොටසක් අයිති වෙන්න ඕනේ කියන කතා තරමටම අපි ගණන් තියෙනවා. මේක බොහොම හොඳයි. අපි ඒගොල්ලන්ට පහු වෙලා හරි මේ පෑදීම මම හිතන්නේ ඉතාමත්ම වැදගත් දෙයක්. දැන් අපි මේ ජයග්‍රහණයේ හේතු සාධක පිළිබඳ විවරණයේදී ආරක්ෂක ලේකම්තුමනි ඔබ සිහිපත් කළා ජනතාවගේ සහයෝගය රට වටේ හැම තැන පෝස්ටර් බැන ප්‍රදර්ශනය කළා රණ විරුවා නිර්මත් කරන්න මේ රටේ ආරක්ෂක හමුදාව නිර්මත් කරන්න උත්සාහ කරන ගමේ හැම පන්සලකම බෝධි පූජාවක් ආගමික මධ්‍යස්ථානවල හැම උත්සවයක්ම නිමා කරන්නේ රණවිරුවන්ට ආශිර්වාද කළා. මේ සමාජ ආකල්පයේ වර්ධනය වීම මම මේ කතාව අරගෙන යනවා යාපනයේ නගරයේ පහුගිය දවසක තිබුණු උද්ඝෝෂණයට. මම මේ කතාව අරගෙන යනවා යුද හමුදාව සංවිධානය කළ පියුචමයින් දෙවන්ත ප්‍රදර්ශනයේ අවසාන දවසේ ලක්ෂ දෙකක් පැමිණිච්ච කතාවට. මේ රටේ ජනමතය අද ඉතාම සුපහන් තැනක තියෙන ආරක්ෂක ලේකම්තුමනි. මම හිතන්නේ දකුණේ කියන්නේ තුරේසා නැගිනිය නැතුණාම හැමදාම ජනමතයක් තිබුණා මේ ත්‍රස්තවාදය පරාජය කරන්නට ඕනේ කියන එක. ඒ ජනමතය තිබුණු නායකයන් විසින් රජයන් විසින් පහත් කළ තිබුණා. නමුත් 2005 දෙසැම්බර් මාසේ ජනතාව නිසි තීරණයක් දුන්නා. බැලුවොත් විශේෂයෙන්ම දකුණු පළාත්වල විශාල ගණන් වලින් ජනාධිපතිතුමාව නායකත්වයට පත් කළා. ඒ හැම එකකින්ම අරමුණ තිබුණේ මේ ත්‍රස්තවාදය පරාජය කළා සාමය අපිට ගෙනත් දෙයි කියන එක. ඒකත් එක්කම මම හිතන්නේ එන්න ඒ සහයෝගය අපි ජයග්‍රහණයන් ලබන්න ඒ සහයෝගය තවත් දීපත් අපිට ලැබුණා. අපි නිසි අරමුණක් ඉදිරියට යනවායි කියලා ප්‍රේුණම තවත් ඒ ජයග්‍රහණයන් මත අපිට ජනතාවගේ සහාය ලැබුණා. ඒ වගේමයි දැන් අර LTT සංවිධානයේ පීඩනය යටතේ අර යකඩ සපත්තු යටතේ පාගගෙන හිටිය ඒ ජනතාව ඒ දැමළු ජනතාවේ උතුරු කරේ ඉන්න ඒ තුවක්කුවෙන් ඒ සපත්තුවෙන් මුදවා ගත්තයි කියන හැඟීම ආවම ඒගොල්ලන්ගේ ඇත්ත අර සිතයකින් මතුවෙන අදහස් දැන් ඉදිරියටපත් වෙනවා. ඒ ලැබුණු ඒ සන්තෝෂය අර කිව්වා වගේ අර තිබුණු සනකෙලියට ඒ උත්සවයේ සහභාගී වුණු ජනතාව ඒ වගේම අපි A9 පාර නිදහස් කරගත්තම පුණුවෙන් නිදහස් කරගත්තම ඒ ආපු ඔවුන්ගේ ඕනෑකමින් සමහර අය ඒකත් දක්වන්න පටන් ගත්තා. මේ හමුදා වලින් සංවිධානය කරකට නැහැ. ඒක ඒ ජනතාවගේ අවශ්‍යතාවය යටතේ ඒ කළපු උද්ඝෝෂණ ඉතාමත් වැදගත් වෙන ඔවුන් ඒකෙන් පෙන්වීම කරනවා ඔවුන්ගේ අවශ්‍යතාවය ඒ නිදහස ගැනීම ඔවුන් දක්වන ආලෝ. හොඳයි දැන් මේ සම්බන්ධ තියෙන ජනතාව තුළින් මතුවෙන වෙනස සම්බන්ධව අපි මේ කතා කරමින් හිටියේ මේ ජනමතයේ පැහැදිලි ආකල්පමය වෙනසක් මතුවෙමින් පවතිනවා ඒ සම්බන්ධව ආරක්ෂක ලේකම්තුමා කරුණු පැහැදිලි කරමින් හිටියේ. දැන් මේ
යාපනයේ සිංහදජයේ අරගෙන උද්ඝෝෂණ යනවා අපි දැකලා නැහැ වැඩි අපේ කාලේ ආරක්ෂක ලේකම්තුමනි. මේ මේ සමාජයේ මහ වෙනසක් සිද්ධ වෙලා තියෙනවා. එල්.ටී.ටී.ඊ. විසින් යම් කාලයක අපි ඔබ වෙනුවෙන් පෙනී සිටින එකම නියෝජිතයා කියන මතේ ඒ ජනතාවගේ ඔළුවේ ඉතා ගැඹුරු තැනක තැන්පත් කරලා තිබුණා. ඒ යථාර්ථය නොවන බව අද උතුරට නැගෙනහිරට නොවේ සමස්ත මහ ජනතාවට පැහැදිලි වෙලා අවසන්. නමුත් මේ ජයග්‍රහණ නොතේරෙන කණ්ඩායමක් ඉන්නවා. මේ සතුට පපුවට නොදැනෙන කණ්ඩායමක් ඉන්නවා. මේ ජයග්‍රහණ අභියස සතුට පළ කරන්න කට නොඇරෙන කණ්ඩායමක් මේ රටේ ඉන්නවා. මේ විවිධ සමාජ කණ්ඩායම් තුළ මේ උදවිය වින්නවා විය හැකි. මේ දේශපාලන කාරණාවක් මතු කරනවා නෙවෙයි, දේශපාලනෙන් මෙපිට යම් තැන් තුර එවැන්නෙක් ඉන්නවා විය හැකි. ඒ උදවියට ඔබේ පණිවිඩය මොකක්ද? මම හිතන්නේ දැන් හැම කෙනෙකුටම වගකීමක් තියෙන හැම කෙනෙකුටම රට ගැන ආදරයක් තියෙන හැම කෙනෙකුටම මේ බව හොඳින්ම තේරුම් අරගෙන යන්න ඕන. යම් කිසි සුළුසුළු වාසිතක යම් කෙනෙක් මේ සම්බන්ධව වැරදි ආකල්පයකට එහෙම නම් එහෙම නැත්නම් මේක ඇත්ත වශයෙන්ම අපිට මේක ජයග්‍රහණය කරන්න පුළුවන්ද, ජයග්‍රහණයක් ලැබෙයිද කියන සැකයක් ඇතුව යම් කිසි කෙනෙක් හිතෙන මං හිතන්නේ සෑම දිනකට මේ සැකේ දුරු කළා අද සන්තෝෂ වෙන්න පුළුවන් විය යුතු කාලයක් ලැබිලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මම දන්නේ සංජීව මේක මගෙන් අහන්න හිටියද කියලා. මේකත් එක්කම මම එන්න ඕනේ මේ මාධ්‍ය. හොඳයි මම එතෙන් දෙනවා. මම ඒ කාරණාව දෙන්නීම සඳහා සූදානම්. රටේ ජනමාධ්‍ය හරහා මහා දැවැන්ත බලවේගයක් නිර්මාණය කළ රට මුදා ගැනීම පිළිබඳව බොහෝ දෙනා කතා කළා. මේ රටේ ජනමාධ්‍යයේ මතය ජනතාවගේ මනසට දෙන්න උත්සාහ කළා. ඒ වගේම ජනමාධ්‍ය තුළ යම් සංකූලතා මේ යම් යම් ව්‍යාකූලතාවයන් මත උන අවස්ථා පිළිබඳ දුටුවා. මගේ පළවෙනි ප්‍රශ්නේ ඉතා ඍජු පිළිතුරක් බලාපොරොත්තු වෙමින් රටක අභ්‍යන්තර ගැටුම්කාරී වාතාවරණයක් පවතින මොහොතක ප්‍රවෘත්ති වාර්තාකරණයේ නැතිනම් තොරතුරු වාර්තාකරණයේ සහ යම් සංහිඳියාවක් පවතින යුගයක තොරතුරු වාර්තාකරණයේ කියන්නේ දෙකක්ම නෙවෙයි, නමුත් එකකුත් නෙවෙයි ආරක්ෂක ලේකම්තුමනි. මොකක්ද වෙනසක් මේ තුල තියෙනවා? පවතින තත්ත්වයේ වාර්තා කිරීමේ ස්වභාවය ගැන ආරක්ෂක ලේකම්වරයා විදිහට නෙවෙයි පුරවැසියෙක් විදිහට ඔබට කනගාටුවක් තියෙනවද? ඇත්ත වශයෙන්ම මොකද අපි මුලින්ම කල්පනා කරලා බලන්න ඕන මොකද්ද අපේ මූලිකම දේ, මූලික අවශ්‍යතාවය, මූලික වගකීම මොකද්ද? මූලික වගකීම තමයි අපේ මාතෘභූමිය, අපේ මාතෘභූමියේ ආරක්ෂාව, අපේ රටේ ආරක්ෂාව. ඒක මුල් කළ තමයි අනිත් ඒවා දෙවනුවන්නේ. ඉතින් ඒ ආරක්ෂාවට මම හිතන්නේ ඒ මාතෘභූමිය වෙනුවෙන්, මාතෘභූමිය රැකගැනීම වෙනුවෙන්, මාතෘභූමිය දෙකට නොකැඩී ආරක්ෂා කරේම කැම්පෙන්ින් සෑම කෙනෙක් සෑම මාධ්‍යයක්ම මම හිතන්නේ ඒකට කැප වෙන්නට ඕන. ඒ මාතෘභූමියේ ආරක්ෂාවට ස්වෛරීභාවයට තර්ජනයක් වෙන සෑම අවස්ථාවකදීම ඒකට ඒ තර්ජනයට විරුද්ධව ඒ සටන් කරන්නට ඉදිරිපත් වෙන්නට ඕන. ඒක තමයි මං හිතන්නේ සෑම රටකම වෙලා තියෙන්නේ. ඕනෑම රටක් ගත්තොත් ඒ යුද කාලේ විදු තත්ත්වයක් තිබුණ හැම අවස්ථාවකදීම මාධ්‍ය ඒ වගේ ක්‍රියා කළ තිබෙනවා. නමුත් මට කනගාටුයි කියන්න මේ අපේ සමහර මාධ්‍යයන් ලංකාවේ ඒක සිද්ධ වුණේ නැහැ, තවමත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒකයි ඉතාමත්ම කනගාටු තත්ත්වය. අනිත් එක මම හිතන්නේ මට මේ ළඟදී මේ ගිය සුමාන මේ පිටරට ඉඳලා ආපු මගේ මිත්‍රේ කියපු මුලම දේ කිව්වා, ඇයි මේ අපේ රටේ මේ පුවත්පත් මෙච්චර නෙගපුව කියලා. ඍණාත්මකයි කියලා. එයා කිව්වා මේ අපේ රටේ කොච්චර හොඳ ඒවා වෙනවද? මේ බලන්න මේ ලැබපු ජයග්‍රහණම. මම ඔබතුමාට අර ඉස්සෙල්ලා කිව්වා වගේ අර පිට ජනතාව දකින්න හැටි. ඇයි මෙච්චර මේ ධනාත්මක පැත්තක් තියෙද්දි ඇයි අපි මේ හැමතිස්සම ඍණාත්මක පැත්තට යන්නේ? අද අපේ පත්තරයක් බැලුවොත් තියෙන්නේ දූෂණ කරපු එකක් ගැන, මෙහෙම නැත්නම් මිනීමරුන් ගැන. මේ ඔක්කොම අපේ රට සම්පූර්ණයෙන්ම පහත් තත්ත්වයකට වැටෙනවා. නමුත් අපේ රටේ කොච්චර හොඳ පැත්ත තියෙනවද? ඇයි අපි මේ පැත්ත ගණන් පෙන්වන්නේ නැත්තේ?
ඉතින් මේ මේ මෙන්න මේ වගේ ඇත්තටම මේ සමහර රටවල් වල කොච්චර පොසිටිව් විදියට ඒ මාධ්‍ය හැසිරෙනවද කියලා බැලුවම අපේ රටේ හැසිරෙන පිළිවෙල ඉතාමත්ම දුකට කාරණයක්. කනගාටුදායක තත්ත්වයක් තිබෙන බව ආරක්ෂක ලේකම්තුමා කියනවා. ඒ අතර මේ රටේ මාධ්‍ය තමන්ගේ සම්මත සරල භූමිකාවෙන් එහාට යමින් ඉතා දැවැන්ත කාර්යභාරයක් මේ වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරනවා. ඔබතුමන්ලාගේ මැදිහත් වීම මැද මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයක් බිහි කළා. ඒ නායකත්වයේ මැද ඒ ආයතනයේ තොරතුරු සැපීම මත මේ රටේ නිවැරදි ලෙස මේ මෙහෙයුම් දාමය පිළිබඳ තොරතුරු ගලා යාමක් සිද්ධ වෙනවා. සංජීව මම කියන්නම් මේ ජනතාව මේ ඍණාත්මක පැත්ත බලන්න අකමැති. ඒකට මම හොඳ උදාහරණයක් කියන්නම්. ඇත්ත වශයෙන්ම අද ලංකාවේ වැඩිම පාඨකයන් ගානක් වැඩිම පාඨකයන් ගානක් ඉන්නේ අපේ වෙබ් බඩවියට. මිලියන 6ක් දවසකට කියවනවා. මිලියන 6ක්. ඩේලි නිවුස් පත්තරේවත්, අයිලන් පත්තරේවත්, ඩේලි මිර පත්තරේවත් සිරසවත් වෙන කිසිම දෙයක් ඔබතුමාගේ ITN එකක් නෙවෙයි වැඩිම පාඨකයන් සංඛ්‍යාවක් ඉන්නේ www.defense.lk කියන වෙබ් අඩවියට. ඇයි අපේ වෙබ් අඩවිය කරන්නේ මේ ත්‍රිවිධ හමුදාවෙන් නිලධාරීන් 5 දෙනෙක්, තරුණ නිලධාරීන් 5 දෙනෙක්. මේ ලොකු මේ මාධ්‍යවේදීන් නෙවෙයි. ඔබ දන්නවා ඇතිනේ අපේ වෙබ් අඩවිය තමයි අද ලංකාවේ හොඳටම කියවන වෙබ් අඩවිය. ඇයි අපි දෙන්නේ පොසිටිව් නිවුස්? අපේ රණවිරුවන්ගේ ජයග්‍රහණ, රණබිලේ දින නැහැටි සිතියම් දාලා හැමදාම නිවුස් දාලා ධනාත්මක පැත්ත අපි පෙන්වන්නේ, ඍණාත්මක පැත්ත නෙවෙයි. ජනතාවට අවශ්‍ය ධනාත්මක පැත්ත. ඒගොල්ලෝ වැඩියෙන් කියවන්න කැමති ඒකයි. සුළු කොටසක් මේ රූපී කාන්තාවක් මේ දූෂණය කර හැටි එහෙම බලන්න කියවන්න බොහොම සුළු ප්‍රමාණයක් ඉන්නේ. නමුත් වැඩි දෙනෙක් අවශ්‍ය මේ ධනාත්මක පැත්ත බලන්න. අන්න ඒකයි මම හිතන්නේ ඒක සෑම මාධ්‍ය ආයතනයක්ම උගනගත යුතු කාරණයක්. දැන් මාධ්‍ය මර්ධනයක් සම්බන්ධ චෝදනාවක් තියෙනවා ලේකම්තුමනි. මේ කතාව දැන් ආසන්න වශයෙන් සිදුවීම් දෙකක් නිමිති කරගනිමින් නැවත ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙනවා. මේ චෝදනාව අභියස යම් යම් තැන්වලදී ඔබද චූදිතයෙකු කරගන්නට ඒ චෝදනා කරුවන් විසින් උත්සාහ දරා තිබෙනවා. ඇත්තටම මේ රටේ ජනමාධ්‍යත් එක්ක ඔබතුමාලගේ ආණ්ඩුවට ගැටුමක් තිබෙනවද? අපිට කිසිම ගැටුමක් නැහැ. අපිට හමුදාවලට ගැටුමකුත් නැහැ. නමුත් වැරදි ප්‍රවෘත්ති දන්න හැම අවස්ථාවකදීම මම ඉදිරිපත් වෙලා තියෙනවා. ඒක නිවැරදි කරන්න. මම හිතන්නේ ඒක මගේ වගකීමක්. එක්කෝ මම දුරකථනයෙන් ඒ කතෘවරයාට කතා කරලා තියෙනවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයාම මගේ කාර්යාලයට ගෙනල්ලා මම කතා කරලා තියෙනවා. මම හිතන්නේ මම තවත් පිළිගන්නවා ඒක තමයි හරි ක්‍රමය කියලා. ඒක මගේ වගකීමක්. අනිත් එක හුඟක් අය චෝදනා කරනවා මාධ්‍යවේදීන් මෙච්චර ගන්න. මම ළඟදි මේ ඊයේ මං හිතන්නේ එක නාලිකාවක එක්තරා විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ගෙනල්ලා කොලයක් මෙහෙම වනවනා මේ ලිස්ට් එක කිය කියා වනවනා. මං කියෙව්වේ නැහැ, තියෙන ලිස්ට් එක කියෙව්වේ නැහැ. බොරුවට කොල දෙකක් ගෙනල්ලා වැනුවා. අපි මේ කිසිම ඔය කියන ආයේ නම් කියන්නේ කියලා මම කියනවා. ඒ වගේම ඇයි ඒ අය අත්අඩංගුවට aran තියනෝ නම් ඇයි අත්අඩංගුවට ගත්තේ? අපි කිසිම පුද්ගලයේ යම් කිසි රජයේ අවශ්‍යතාවයක් සඳහා කිසිම පුද්ගලයෙක්ව අත්අඩංගුවට aran නෑ. ඒ අත්අඩංගුවට ගත්ත නම් ප්‍රමාද්‍යවේදීෙක් කියන පුද්ගලයෙක්ව අපි අත්අඩංගුවට අරගත්ත නම් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ යම් කිසි පරීක්ෂණයක් මාර්ගයෙන් ඔහුට ඔහුගේ නම ආපු නිසයි. අනිත් එක මේ අත්අඩංගුවට ගත්ත පුද්ගලී
කිසිම දෙනෙක් මේ ත්‍රස්තවාදය වැඩ කිරීම සඳහා මාධ්‍යවේදීෙක් වුණා නිසා ඔවුන් ඇත්ත මාධ්‍යවේදීන් නෙවෙයි. අර උදයන් පත්තරේ පත්තර බෙදෙන මිනිහත් මාධ්‍යවේදී. ඔහු ත්‍රස්තවාදී. ඔහු තමයි බෝම්බ අරන් යන්නේ. ඉතින් මේ බෝම්බ අරන් යන මාධ්‍යවේදීෙක් වුණත් අපි මොනවද කරන්නේ? මාධ්‍යවේදියෙක් ඒ බෝම්බ අරන් යන මිනිහා කීපාරක් මොනවද ලියලා තියෙන පත්තරේට? මොන පත්තරේටද ලියලා තියෙන්නේ? ඔය ඔය කියන කියන නම් කියන හැම එක්කෙනෙක්ගේම මම අහනවා. ඔය නිදහස් මාධ්‍ය කියලා පෝස්ටර් අල්ලන් ඉල්ලා ආයෙකින් අහනවා, මොන පත්තරේටද මේගොල්ලෝ ලියලා තියෙන්නේ? මොනවද ලියලා තියෙන්නේ? උදයන් පත්තරේ තියෙන්නේ, සුදරෝලි පත්තරේ තියෙන්නේ මොනවද? මේ රටට විරෝධී රට දෙකද කරන කතා. මොකද ඒගොල්ලෝ ත්‍රස්තවාදී. ඉතින් මේ මාධ්‍යවේදියයි කියන නම ගහගෙන තියෙන්නේ ත්‍රස්තවාදී නිසා. ඒක ඒක තමයි ඒගොල්ලන්ගේ ආවරණය. ඉතින් මේ වගේ සටන් කළ තමයි අර පරමේශ්වරී කියන මරාගෙන මැරෙන කොටි කාන්තාව මේ කොළඹට ගෙනල්ලා නිවසක තැන්පත් ගෙනිහිල්ලා ආරක්ෂා කරේ පරමේශ්වරී. ඔය මහලොකු මේ නිදහස් මාධ්‍ය ඒ වගේම මේ දුරදිගට දේශපාලඥයෙක් නිසා ඒ ත්‍රස්තවාදී කාන්තාවද නිදහසේ ඉන්නවා. ඉතින් මෙන්න මේකයි තත්ත්වය. මේ කිසිම අවස්ථාවක ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවයකටවත්, රජයේ අවශ්‍යතාවයකටවත්, මගේ අවශ්‍යතාවයකටවත්, හමුදාපතිවරයාගේ අවශ්‍යතාවයකටවත් අපි කිසිම මාධ්‍යවේදියෙක් හිර කළා නැහැ. එක්කෝ CID එකේ, එහෙම නැත්නම් පොලිසියේ පරීක්ෂණ කිරීමේදී, එහෙම නැත්නම් ලැබුණු තොරතුරක් අනුව යෑ ඒක පරීක්ෂණ කරගෙන යෑමේදී මේ අයට ගේ නමට ඔවුන් වෙතට දිගුණු නිසායි ඔවුන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඒ හුඟක් අයට අපි නඩු පවරලා තියෙනවා. ඒ වගේම අනිත් අයටත් අපි නඩු පවරනවා. ඉතින් ඒ වගේම එහෙමනම් හමුදා නිලධාරීන් අද අත්අඩංගුවේ ඉන්නවා. පොලිස් නිලධාරීන් අද අත්අඩංගුවේ ඉන්නවා. එතකොට ඒ හමුදාවට විරුද්ධව ක්‍රියාකිරීමද? පොලිසියට විරුද්ධව ක්‍රියාකිරීමද? ඒගොල්ලෝ ඇත්ත පොලිසියයි. ඒගොල්ලෝ ඇත්ත සමුදායයි. මේගොල්ලෝ බොරු මාධ්‍යවේදි. හොඳයි දැන් මේගොල්ලෝ එක පත්තරයකට ලියලා නැහැ. මේගොල්ලන්ට උගත්කමක් නැහැ. මේගොල්ලෝ මාධ්‍යවේදීන් නෙවෙයි. මේගොල්ලෝ මේ මාධ්‍යවේදීන් කියන නම දාගෙන තියෙන්නේ මේ ත්‍රස්තවාදෙන්නේ දෙන්න. ඉතින් බුද්ධිමත් වෙන්න ඕනේ මේ නිදහස් මාධ්‍යවේදී මම දන්නේ සංගමේ හරි මොකක් හරි මේ වෙනුවෙන් ඔය මේ ප්ලකාඩ්ස් අරගෙන හම්බි ගානේ කෑ ගහන්න ඉස්සෙල්ලා බුද්ධිමත් හිතලා බලන්න ඕනේ. මේ ගැන මේ හොඳින් විශ්ලේෂණය කරලා බලන්න ඕන කවුද කියලා. අපි එහෙම කිසිම අවස්ථාවක මාධ්‍ය මර්ධනය කිරීම සඳහා ඉදිරිපත් වෙලා නැහැ. නමුත් අත්ත වශයෙන්ම මාධ්‍ය තමයි කිසිම වගකීමකින් තොරව වැඩ කරන්නේ. බලන්න සිරස මොකද්ද කරේ කියලා. අතන බෝම්බ ගියාම පෙන්වේ මොනවද? ඊට ඉස්සෙල්ලා බස් එකේ බෝම්බ ගියා මෙතන සෙන් බ්‍රිජට්ස් එක ඉස්සරහ. ඒක ඉස්සෙල්ලා කොන්දොස්තර මහත්මයා ඒක ඉස්සෙල්ලා නමත්තලා බෝම්බේ පැත්තුනේ. නමුත් ඊට ඉස්සෙල්ලා ගෙනාපු තුවාල කාර්යයන් පෙන්නවා ජනතාව කුපිත කරන්න, ජනතාව අවුස්සන්න. කොච්චර එහෙම වගකීමකින් වැඩ කරනවද? ඒ වගකීමකින් වැඩ කරන ආයතන මේ අපි මෙච්චර ජයග්‍රහණයක් ලැබුවා. මේ කිලිනෝච්චිය ජයග්‍රහණය කරා. මොනවද පෙන්වන්නේ? මොනවද සිරස ආයතනය පෙන්වන්නේ? මේ කොහෙද මලමිණියක් පෙන්වන්නේ? මේ ජයග්‍රහණ පැත්තක ඔක්කොම තියෙද්දි මේකද වගකීම? හොඳයි, මේ පවතින තීරණාත්මක අවස්ථාව තුළ මීට වඩා වගකීමෙන් කටයුතු කරන ලෙස මේ රටේ පාරිශ්‍රම ගණනාවකට ආරක්ෂක ලේකම්තුමා යෝජනා කරනවා. දැන් ඔබතුමා අත වශයෙන්ම කිව්වා අර සිරස ආයතනයට පහර දීම ගැන. මම ඉතාම කනගාටු මේ එන්න පැය භාගයකට ඉස්සෙල්ලා මම CNN නිවුස් වල දැක්කා මේ සිරස ආයතනයේ එක්තරා පුද්ගලයෙක් කියනවා මේකේ ක්ලේමෝ මයින් එකක් තිබුණා, මේක රජයේ වැඩක්,
කිලිනෝච්චි අල්ලන්න පුළුවන් නම් ඇයි මේක පරීක්ෂණ වලින් අල්ලන්න බැරි කියලා. ඒ කතා කරපු පුද්ගලයා මම දන්නවා, ඔහු ත්‍රස්තවාදී. ඔහුට ත්‍රස්තවාදී සම්බන්ධකම් තියෙන පුද්ගලයෙක්. මේ ප්‍රභාකරන් වැටිලා මේ මැරෙන්න යන ඔන්න මෙන්න අවස්ථාවේදී ප්‍රභාකරන් බේරගන්න, මේ විදේශීය බලපෑම ඇති කළ බේරගන්න තමයි ඒ වගේ කතාවක් ඒ කරේ. දැන් ඒවා වගකීමකින් කරන කතා නෙමෙයි. නමුත් පරීක්ෂණ වලින් අපිට පෙන්වලා තියෙනවා මේක සිරස ආයතනය විසින්ම කරගත් එකක්. අපි ඒක ඉදිරියේදී එළිදරව් කරනවා. මොකද්ද අපේ රජයේකට තියෙන වාසිය මේ අවස්ථාව මෙච්චර ජයග්‍රහණ ලැබලා තියෙන අවස්ථාවකදී මොකද මේ ඕනෑම දෙයකට මොටිව් එකක් තියෙනවද? චේතනාවක් තියෙනවද? මොකද්ද මේ අවස්ථාවේදී රජයට හෝ ජනාධිපතිතුමාට හෝ මට හෝ යුද හමුදාපතිතුමාට හෝ මොකද ලැබිය යුතු මේ වෙලාවේ මේ සිරස කියන කෙල්මලට ගිනිතියන් අවස්ථාවේ මොකද්ද? අපි මේ වෙලාවේ ජයග්‍රහණ රාශියක් ලැබලා තියෙන අවස්ථාව. නමුත් සිරසට අවශ්‍යතාවයක් තියෙනවා උන්ගේ උන්ට ගිනි තියා ගන්නට. මොකද මේ වෙලාවේ එකක් සිරස තමයි කොටි හඬ. සිරස තමයි එල්ටීටී සංවිධානය වෙනුවෙන් පෙනී සිටියේ කොළඹ. දැන් ඔවුන්ට අනුකම්පාව ලබා ගන්නට ඕන. මේ ජයග්‍රහණ ලැබල දැන් කෙලවෙලා තියෙන බව තේරිලා තියෙන හන්දා අනුකම්පාව ලබා ගන්නට. ඒ අනුකම්පාව ලබා ගන්න තමයි ඔය ගිනි තිබ්බේ. කොහොමද පැය දෙකක් ඇතුළත ආපහු සජීවී විකාශනයක් කරේ? මොකද මේ සියල්ලම බහන්ඳ රත්මලානට ගෙනහිල්ලා ඉවරයි. ඒ වෙනකොට රත්මලාන ගෙනහිල්ලා ලෑස් වෙලා හිටියේ. එතකොට මෙතන ගිනි තිබ්බා. අනිත් කාර්යනේ රක්ෂණය කළා තිබුණා මිලියන ගානකට. ඒ රක්ෂණය ලබා ගන්න මේ වගේම දෙයක් කරා 2000. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් තියෙන වෙලාවේ ඔය වගේම ගින්නක් තිබ්බා. රක්ෂණය ගන්න රක්ෂණයෙන් සල්ලි අරගෙන හැදුවා අලුතෙන්. අන්න චේතනාව. මෙතන රක්ෂණය කර ගන්න ඕන. ඒ වගේම මේ මෙච්චර කාලයක් කුටින් වෙනුවෙන් හඬ නගපු ඒ ආයතනයට අනුකම්පාව ලබා ගන්න ඕන ජනතාවගේ. අන්න අරමුණ. ඔන්න ඕකයි පරීක්ෂණ වලින් ඕක කරාට පස්සේ ඔය ආද CNN එකට කතා කරුත් මිනිහත් මම හිරේට දානවා. මේ පවතින තත්ත්වයේ සම්බන්ධව තොරතුරු වාර්තාකරණයේ කෙසේ විය යුතුද යන්න සම්බන්ධව අපි ආරක්ෂක ලේකම්තුමා සමග අවසාන වශයෙන් කතා කළේ. ආරක්ෂක ලේකම්තුමනි, මේ ජයග්‍රහණ දාමේ ප්‍රධාන කේන්ද්‍රීය ජයග්‍රහණයක් විදිහට අපි හඳුනාගත්ත A9 මාර්ගය මුදා ගැනීම අවුරුදු 23කට පස්සේ මේ ජයග්‍රහණය ලබන්නේ. දැන් මහනුවරින් යාපනයට තාරපාරේ වාහනයක් යනවා කියන භෞතික කාරණාවෙන් එහාට ගිය මහ අධ්‍යාත්මික සමඳියාවක් මේ හරහා නිර්මාණය වෙනවා. ඔබ මතක් කළා මාතර මුදලාලිලා යාපනයේ බේකරි කළා. යාපනයේ මුදලාලිලා රටවටේ සුරුට්ටු කඩේ අපි සාමාන්‍ය ජනතාව එක්ක ගනුදෙනු කළා. මේ සංස්කෘතිය යලි බිහි වෙන දවස හදවත් යාවීමක් A9 මුදා ගැනීමෙන් පස්සේ මේ අධ්‍යාත්මික ගනුදෙනුවත් අනිවාර්යෙන් නැති වෙනවා. ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියට උතුරෙන් බොහෝ දෑ ගලාගෙන එවි බුද්ධිමේ දායකත්වයක් යලි කොළඹට අවුරුදු ගානකට පස්සේ ලැබේවි. මේ කරුණ සමුදාය ඔබ කොහොමද හඳුනාගන්නේ? ඇත්තම වශයෙන් මම මුලින්ම කිව්වා දන්නේ නැති කාලේ යාපනී සිංහල විද්‍යාල සිංහල ජනතාව යාපනී තිබුණ සිංහල මහා විද්‍යාලය ව්‍යාපාර අපි මේ දෙමළ සහෝදරයන් සමග එකට ජීවත් වුණා. අවාසනාවකට වගේ මේ සමහර පටු දේශපාලඥයන්ගේ වැරදි තීරණ නිසා අපිට අද මේ තත්ත්වයට පැමිණලා අවුරුදු 30කට ආසන්න කාලයකට පස්සේ හරි අපිට නැවතත් ඒ සහෝදරත්වෙන් ජීවත් වෙනට අපිට ඒ යාපනයේ සිටිය සිංහල ජනතාවට අපිට නැවතත් ගිහිල්ලා පදිංචි කරලා ඒ ජනතාවත් සිදුමල ජනතාවත් සමග ජීවත් වෙනට හැකියාවක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මේ A9 මාර්ගය විවෘත කිරීම නිසා අවුරුදු 20 ගානකට පස්සේ 28කට විතර පස්සේ මේ වගේ ඉතාමත්ම වැදගත් සිද්ධියක් හැටියට මම සලකනවා. මොකද ඒ යාපනයේ ඉන්න දෙමළ ජනතාවත් මේ දකුණු ප්‍රදේශයේ ඉන්න සිංහල ජනතාවත් අතර සම්බන්ධය ඇති කරන්නට. අත්ත වශයෙන්ම මම මතකයි මම මුලින්ම හමුදාවට බැඳිලා දෙවන ලුතිනියන්වරයෙක් වශයෙන් රාජකාරියට ගියේ යාපනයේ. ඒ කාලේ හේතුුණේ මේ හොරබඩු ගෙන ඒව වළක්වීම සඳහා තමයි
යුද හමුදාව යුදවල තියෙන්නේ තිබුණේ තාමත් පොලිසිය තමයි තාමත් සුළු ප්‍රමාණයක්. ඒ කාලේ මට මතකයි මම නිවාඩුවට ඇවිල්ලා අපහු ගියේ යාල්දේවි දුම්රියේ. යාල්දේවි දුම්රියේ රාත්‍රියේ මරදානින් කුටියෙන් කොළඹ කුටියෙන් නැගලා ඊට පහුවෙන්ද උදේ යාල්දේවි අපි ගිහින් බයි. අපහු නිවාඩුවට එනකොට ඒ වගේම යාල්දේවි දුම්රිය ඇවිල්ලා කුටියේ බහින. මේ යාල්දේවි දුම්රිය යනකොට ඒ හැමදාම සති අන්තයේ මම දකිනවා තව විශාල දෙමළ දමිළ ජනතාව මේ යාල්දේවි දුම්රියෙන් යාපනයට යනවා. මේ අය ඔක්කොම මේ කොළඹ නොයෙක් නොයෙක් කන්තෝරවල රජයේ කන්තෝරවල රැකියා කරපු අය. ඒ අය මේ යාපනයේ තමයි ඒගොල්ලන්ගේ පවුල් ඉන්නේ. නමුත් යාල්දේවි දුම්රියෙන් කොළඹට ඇවිල්ලා මේ සතියේ මෙහි වැඩ කළා. සති අන්තයේ ආපහු යාල්දේවි දුම්රියෙන් යාපනයට යනවා. කොච්චර ලස්සනද බලන්න. මේ වගේ තත්ත්වයක් අපිට මේ ඒ නයින් මාර්ගය විවෘත කිරීමේ ඒ සම්බන්ධය අපිට නැවතත් ඇති කරන්නට පුළුවන්. මම හිතන්නේ අපි අවාසනාවකට මේ ත්‍රස්තවාදී මේ දුම්රිය මාර්ගය විනාශ කළ තියෙනවා. මම හිතන්නේ මේ ඇමතුමා ඒ දුම්රිය මාර්ගයත් ඉක්මනින්ම හදලා යාල්දේවි දුම්රියත් ක්‍රියාත්මක කරවයි කියලා මම හිතනවා. දැන් එතනින් එහාට මේ හදවත් යාකිරීමේදී යුද විද්‍යාව වගේම සංකීර්ණ ක්‍රියාදාමයක් අපිට කරන්න වෙනවා. මොකද දැන් ආරක්ෂක ලේකම්තුමනි අපේ පරම්පරාව වන විට මේ අන්‍යෝන්‍ය අවබෝධය කියන දේ යම් මට්ටමක දුරස් වෙන පටන් ගන්නවා. අපි දැකලා නැහැ ද්‍රවිඩ ගෙදරක වහලයට සංස්කෘතිය මොකක්ද කියලා. අපිට ඒ සංස්කෘතිය, ඒ සාම්ප්‍රදායික ආහාර රටාව, ඒ ඇඳුම් පැළඳුම, මේ ඇදහිලි ක්‍රමවේදයන් ගැන මහ ලොකු අවබෝධයක් නැහැ. අපේ පරම්පරාවට එනකොට අපි මේවා දැකලා නැහැ. දකින්න තිබුණු සියලු පාරවල් LTT පස්සෙන්ම දාලා උන්ගේ ආරක්ෂක වළල්ලත් එක්ක මේ හදවත් ඇතිවීමක් සිද්ධ වෙනවා. මේ නොදුටු පරම්පරාවට මේ හැඟීම මනසට බුද්ධියට දීම වෙනුවෙන් අපිට මහ දැවැන්ත මෙහෙයුමක් කරන්නට වේවි. මේ සියල්ල යම් මට්ටමකින් નિરાයාසයෙන් සිද්ධ වෙන අතරේ ඒ අන්‍යෝන්‍ය අවබෝධය ඇති කිරීම වෙනුවෙන් අනිවාර්යෙන් විවිධ පාර්ශ්වයන් යම් යම් දේ කළ යුතුයි. ඔබේ යෝජනාව මොකක්ද ඒ වෙනුවෙන්? අත් වශයෙන්ම විශේෂයෙන්ම මේ නොමගේ ගිය තරුණයන් නවතත් සාමාන්‍ය ජීවිතයට පත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අපි මේක නැගෙනහිර ප්‍රදේශයේ අපි දැනට කරගෙන යනවා. නැගෙනහිර ප්‍රදේශයේ අපි ඒ තරුණයන්ට හැකියාවක් පුහුණු වීමක් දීලා යම් කිසි හැකියාවක් ඇති කළා ඒ හැකියාවට අනුව රැකියාවක් ලබා දීමේ වැඩ කොටසක් අපි නැගෙනහිර ප්‍රදේශේ කරගෙන යනවා. ඒ වගේම වැඩ කොටසක් අපිට උතුරේ කරන්නට සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මම කියන්න කැමති දෙයක් තමයි සංජීව නැගෙනහිර ප්‍රදේශයේ වාකරේට ගියෝ. වාකරේ කියන ප්‍රදේශයේ විශේෂයෙන්ම හමුදාව ඉතාමත්ම කිට්ටුවෙන් ජනතාවත් සමග ඉතාමත්ම කිට්ටුවෙන් වැඩ කරන ප්‍රදේශයක්. ඇත්ත වශයෙන්ම මේ වාකරේ තමයි අද හොඳටම දිනු වෙලා ජනතාව සතුටින් ඉන්න ප්‍රදේශය. මොකද අපි රණවිරුවෝ යුද්ධ කරන්නවත් දක්ෂ වගේම හිත දිනා ගන්නත් හරිම දක්ෂයි. හොඳයි, මම ඊට පෙර අවසාන අවස්ථාවකදී හමුදාපතිවරයා සමග මේ සාකච්ඡාවකදී මේ පිළිබඳව විමසා සිටියා. එතුමා ඉතා පැහැදිලිව කිව්වා යුද්ධ දිනනවා වගේම මිනිසුන්ගේ හදවත් දිනා ගැනීම වෙනුවෙන් මෙරටේ ආරක්ෂක හමුදාවට මහා සුවිශේෂ හැකියාවක් තිබෙනවා. ඒ සියල්ල තමයි අපි පහුගිය කාලය තුළ දකින්නේ. මෙරටේ සියලු ජන වර්ගයට අයිති ජනතාව වෙනුවෙන් විවිධ දේ කරන්නට ආරක්ෂක හමුදා මාතෘභූමියේ මුදා ගැනීමේ ගමන තුල කරන කියන සියලු දේ. රණවිරුවා කියන චරිතය අද මහ දැවැන්ත පූජනීය ප්‍රතිරූපයක් බවට පත් වෙලා තියෙනවා මේ සමාජයේ. ඔවුන් රට මුදා ගැනීමේ මහා දැවැන්ත කාර්යභාරයේ සිට සමාජයේ විවිධ ක්‍රියාකාරකම් තුළ මහා වීරයන් ලෙස පෙනී සිටිනවා. අද හැන්දෑවේ ආරක්ෂක ලේකම්තුමනි මේ කතාබහට ඔබතුමාගේ දින නිවසට එන්න පෙර මා එක ආරංචියක් ඇහුවා. මාතර මිල්වලාගමෙන් තරුණියක් ගිලී මියදෙන්ට ආසන්න මොහොතේ හමුදාවේ තරුණයෙක් පාලමුඩින්දලා අඩි 20ක් ගඟට පැනලා මේ තරුණිය බේර ගන්නවා. මේ රණවිරුවාගේ කාර්යබාලයේ භූමිකාවේ පළල් බව මේ චරිතයට අද මහ පූජනීය තැනක් නිර්මාණය වෙලා තිබෙනවා. ඔබ හිටපු රණවිරුවෙක් සහ අදත් මේ කාර්යභාරය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් සපයන කෙනෙක්. මේක ඉතා හොඳ ප්‍රවණතාවක් නේද රණවිරුවාට මෙවැනි තැනක් සමාජයේ ලැබීම? ඇත්ත වශයෙන්ම අද ලංකාවේ අස්සක් මුල්ලක් නැරඹ සෑම දෙනෙක්ම
රණවිරුවන් වෙනුවෙන් පුදුම සැලකිල්ලක් තියෙන පුදුම ඔවුන් දිහා බලන්නේ තමන්ගේ ගැලවුම් කාර්යය වශයෙන් ඇත්ත වශයෙන්ම ඒක තමයි ඇත්ත තත්ත්වය. අවාසනාවකට මේ අතර මේ පටු ප්‍රයෝජන ලබන්න ඕන කීප දෙනෙකුත් ඉන්නවා. මම මේ වෙලාවේ කියන්නුනේ එක්තරා දේශපාලකෙක් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරලා තිබුණා මේ ඔබ ඉස්සෙල්ලා සඳහන් කර සිද්ධියකට හමුදාවේ බුද්ධිංශය සහ එක්තරා නායකෙක් මේකට සම්බන්ධයි කියලා. මේ වගේ බුද්ධිංශය මීට ඉස්සෙල්ලා විනාශ කරපු පුද්ගලයෝ නැවතත් බුද්ධිංශය විනාශ කරන්න මේ වගේ කැත ප්‍රචාරක් මේ අතරතුර ගෙන යනවා. මේ වෙලාවේ යුද්ධ හමුදාවට හෝ යුද්ධ හමුදාවේ බුද්ධිංශයට හෝ මේ ගැරඬි මරලා පව ගන්න අවස්ථාවක් නැහැ. ඉතින් මේ ගැරඬි පස්සේ යන මිනිස්සු නෙවෙයි. අපිට අරමුණක් තියෙනවා. මේ රට බේරගන්න අපි ප්‍රභාකරන් පසුපස ප්‍රභාකරන්ගේ නායකයන් පස්සේ හඹා යන වෙලාවක්. අපි මේ වෙනත් ගැරඬි පස්සේ එළවන මිනිස්සු නෙවෙයි. අපි හමුදාවට අපි ජයග්‍රහණ ලබලා මේ ජයග්‍රහණය අවසන් කරන මොහොත වෙන අවස්ථාව. ඉතින් අපි මේ වෙනත් කිසිම දෙයකට අපේ අරමුණ අපි වෙනස් කරන්නේ නැහැ. ඒක තමයි මේ ජයග්‍රහණයට මුල. දැන් මේ හින්දා මතක තියාගන්න අපි මේ අරමුණින් පිටත ගිහිල්ලා වෙනත් දේවල් කරන්නේ නැති බව මම මේ කියන දේශපාලඥයන් නෙමෙයි මම කියන්නේ මේවන් අහලා නොමග යවන්න එපයි කියලා මම ජනතාවටයි මම මේ කියන්නේ. අපි අපේ හමුදාව ත්‍රිවිධ හමුදාව අපේ බුද්ධිංශ අපේ හමුදාපතිවරු එකම අරමුණක් රට බේරගන්න මේ ත්‍රස්තවාදයේ පරාජය කරන අරමුණේ විතරයි තියෙන්නේ. මේ වෙනත් අරමුණු වල නැහැ. ඒකින් හින්දා මේ අනිත් අය කියන බොරු පුද්ගලික වාසිතකා කියන බොරු වලට රැවටෙන්න එපයි කියලා මම ජනතාවට ඉල්ලනවා. මොකද ඔය කියන මිනිස්සුන්ගේ මොලේ කොහොමවත් හදන්න බෑ. ජාතික ප්‍රශ්න පිළිබඳ සිදු කරන හැම කතාබහකම අසල්ලස ඉන්දියාවට අනිවාර්ය අවධානයක් යොමු වෙනවා. මොකද ඓතිහාසික වැඳීම් ගණනාවක් එක්ක සාසූතුනෙන් පස්සේ මේ ප්‍රශ්නයට අවස්ථා ගණනාවකදී ඉන්දියාව ඍජු සහ වක්‍ර ලෙස ඒ වගේම හොඳින් සහ නරකින් මැදිහත් වුණු අවස්ථා ගණනාවක් තියෙනවා. අද වන විට මොකද ආරක්ෂක ලේකම්තුමනි මේ සම්බන්ධ පවතින තත්ත්වය දකුණු ඉන්දියාව ප්‍රබල හඬක් නැගුවා. මේ සම්බන්ධමත් වැඩගත් මේ රාජ්‍ය ජනාධිපතිතුමාගේ දූරදර්ශීභාවය මෙන්න මෙතින් තමයි පෙන්වන්න කරන්නේ. අපි හුඟක් වෙලාවට මේ බටහිර මේ එංගලන්තේ ඇමරිකාව කැනඩාව එතකොට මේ ජර්මනිය වගේ රටවල් නෝර්වේ රටවල් පස්සේ දුවන්න පටන් ගන්න තිබුණා. නමුත් අපේ වැදගත් රටවල් අපි මේ අපේ කලාපයේ ආශ්‍රිතව වැදගත් වන රටවල් ගැන හිත යොමු කළා තිබුණේ නැහැ. නමුත් ජනාධිපතිතුමා නිවැරදිව මේ කලාපය සාක් රටවල් සහ ආසියාන් කරේ තියෙන රටවල් ඒ වගේම මැද පෙරදිග රටවල් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා. අද මට නිර්භයවම කියන්න පුළුවන් ඉන්දියාව හා සමග අපේ තියෙන සබඳියාව අර එදා ඉන්දිරා ගාන්ධි සිරිමාව බණ්ඩාරනායක මැතිණිය අතර තිබුණු සම්බන්ධතාවයට හා සමාන හා හෝ ඊටත් වැඩි සම්බන්ධතාවයක් අද අපි මේ දෙරටත් අතර තියෙනවා. ඒ අපේ බුද්ධිමත්ව ක්‍රියා කරපු නිසා ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද ඉන්දියාව කියන්නේ මේ කලාපයේ තියෙන බලවතා. එතකොට අපි ක්‍රියා කිරීමේදී කුඩා රටක් අපි ක්‍රියා කිරීමේදී ඒ රටේ ආරක්ෂාව ගැන හැමතිස්සම කල්පනා කරලා බලන්න ඕනේ. ඒක ඉතාමත්ම වැදගත්. අපි අදූරදර්ශී ලෙස ක්‍රියා කරන්නට බෑ. නමුත් අපි අපේ අනන්‍යතාවය තියෙද්දී අපේ ස්වයංභාවය රැකගන්න අතර අපි මේ කලාපයේ බලවතුන් ගැනත් ගේ ආරක්ෂාව ගැන අපි හිතමු කරන්නුන්ට ඔවුන්ගේ ආරක්ෂාවට හානි වන යම් කිසිම දෙයක් අපි සිද්ධ කරන්න නරකයි. අපි ඒ බව පැහැදිලිවම ඔවුන්ට පෙන්වුම් කළ දිනවා. ඔවුන්ගේ විශ්වාසය අපි හොඳින්ම දිනාගෙන තියෙනවා. ඒ නිසා අපිට ඉතා හොඳ සම්බන්ධතාවයක් අද වෙනකොට අපි ඇති කරගෙන තියෙනවා ඉන්දියාව සමඟ. හොඳයි, තව මිනිත්තු කිහිපයක් තියෙනවා ආරක්ෂක ලේකම්තුමනි අපේ මේ හමුවීමේදී කතා කරන්න. දැන් අපි අසල්ලසේ ඉන්දියාව මේ සම්බන්ධ කළ මැදිහත් වීම සවුන්ගේ වර්තමාන භූමිකාවේ ස්වභාවයන් හඳුනා ගන්න උත්සාහ කළේ. මෙරටේ සාමාන්‍ය මිනිස්සුන්ට පිළිච්ච විදිහට ඉන්දියා අභ්‍යන්තර දේශපාලනය ගැන සරල හෝ අවබෝධයක් තියෙන බොහෝ දෙනෙකුට වැටහුණා
ඉන්දියාව මහා ශක්තිමත් තීන්දුවක් ගත්තේ තමිල කියන ඉන්දීය දේශපාලන ව්‍යුහය වලිගේ විසින් බල්ලා නටවන දේශපාලන ව්‍යුහයක් තියෙන ප්‍රාන්ත දේශපාලනය තුළ ඔවුන් මහා ප්‍රබල බලපෑම් කරන ආසන අවස්ථාවකදී මහමැතිවරණයකට යා යුතුයි කොංග්‍රස් ආණ්ඩුව. එවැනි පසුබිමක් තුළ තමිල්නාඩුවේ කරුණානිදිලා කරුණානිදිගේ දියණිය කනමෝෂි කරුණානිදිලා මතු කරන මේ සියලු තර්කයන්ට විරුද්ධව ඔවුන් ඉතා ඍජුවස නැගී සිටියා. ඒ ඉතාම ඒකාතකින් බැලුවාම ඔවුන් කෙරේ මහා කැපකිරීමක්. නමුත් ඔබ මේ තත්ත්වයේ හඳු ඇයි ඉන්දියාව මේ තීන්දුවේ දැඩි ලෙස හිටියේ? LTT කිසියම් ආකාරයකින් සැහැල්ලුවක් දෙන්නේ නැතුව නෑ. ඒක කැපකිරීමක් නෙවෙයි. බුද්ධිමත් නායකයෝ ඉන්නවනම් ඒ උන්ගේ අභ්‍යන්තර දේශපාලනය පිටස්තර රටවල් වලට සම්බන්ධ බලපවත් ගන්න බෑ. ඒක වැරදි. අපි දන්නවා තමිල්නාඩුවේ ලොකු බලපෑමක් මධ්‍යම ආණ්ඩුව කෙරෙහි තියෙන බව. නමුත් අවසාන තීරණයක් ගැනීමේදී ඒ රටක් වශයෙන් තවත් රටක් වෙත තීරණයක් ගැනීමේදී බුද්ධිමත් නායකයින් එහෙම ඒ බලපෑම් වලට යටත් වෙන්නේ නැහැ. ඉතින් ඒ ඇත්තටම සිද්ධ වුණේ ඒකයි. දැන් පාකිස්තානයත් මේ කලාපයේ ඊළඟ බලවතා විදිහට අපේ කලාපයේ දෙවනියා විදිහට අපට හඳුනා ගන්න සිද්ධ වෙනවා ආරක්ෂක ලේකම්තුමනේ. දැන් මේ සම්බන්ධව කතා කරනකොට පාකිස්තාන රාජ්‍ය විශේෂයෙන් හිටපු ජනාධිපති ජෙනරල් ප්‍රවේශ් මුෂාරෆ් මැතිතුමාගේ ආණ්ඩුව ශ්‍රී ලංකා රජයේ සමග ඉතාම සුහද දේශපාලන ගණදෙනුවක් තිබුණ මේ රටේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් පාකිස්තානයේ ජාතික දේශපාලනයේ වෙනසක් සිදු වුණා. ආසිෆ් සල්දාරි පාකිස්තානයේ ජනාධිපති ධුරයට පත් වෙනවා. මේ අභ්‍යන්තර වෙනස ඔවුන්ගේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිගමන තීන්දුවලට යම් බලපෑමක් වුණාද? පාකිස්තානය අපිට එදා ඉඳලම හිතවත්ව සිටිය රටක්. අපේ රටේ මොන දේශපාලන වෙනසක් වුණත් ඔවුන්ගේ රටේ මොන දේශපාලන වෙනසක් වුණත් මේ සෑම අවස්ථාවකදීම පාකිස්තානයේ රටක් වශයෙන් ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය අගය කරපු රටක්. ඒ සමග සෑම විටම සිටිය රටක්. මම මේ අතරමැදි අවස්ථාවේදී මේ කාරණාව මීට පෙර මතක් කරන්න හිටිය ආරක්ෂක ලේකම්තුමනි, දැන් මේ කිලිනොච්චි ඵලෙයි සෝරන්පත්තු මේ කලාප මුදා ගැනීමත් එක්ක තමයි මේ සත්‍ය කතාව නිරාවරණය වෙන්න පටන් ගත්තේ. රාජ්‍ය නොවන සංවිධානවල පසුගිය 6 වසරේ භූමිකාව ඔවුන් කළ කී දෑ මොනවාදැයි අද වන විට මේ රටේ මාධ්‍ය තුළ බරපතල ප්‍රශ්න මතුවෙමින් පවතිනවා. අවුරුදු 6කට ලැබෙන වාර්තාවල හැටියට රුපියල් කෝටි දහසක මුදලක් මොවුන් වැය කළා තියෙනවා. නමුත් කළ කිසිම දෙයක් අද ඒ කලාප තුළ අපිට දකින්නේ නැහැ. මේ රටේ ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධාන ගැන ඔබ අවසා ගණනාවකදී ඉතා ඍජු තීන්දුව ගණනාවක හිටියා. මේ සම්බන්ධ රටට පළල උත්තරයක් දුන්නත් වටිනවා ආරක්ෂක ලේකම්තුමා. අත වශයෙන්ම ඕනෑම රටක් මේක තමයි අපි ඉගෙන ගත යුතු දේ. ඔය නිදහස කියන එක ඕනවට වඩා පාවිච්චි කරන නරකයි. අද ලෝකේ හැම තැනටම ඒක වැටහිලා තියෙනවා. යම් නීති, යම් පාලන ක්‍රම ඕනෑම ශිෂ්ටාචාරයකට ඉතාමත්ම වැදගත් වෙන දෙයක්. කිසිම පාලනයක් නැතිව මේ රාජ්‍ය නොවන සංස්ථාවලට ක්‍රියා කරන ඉදදීමේ විපාක මං හිතන්නේ උල්ටත් ඔබ කිව්ව තරමටත් වඩා එහා ගිහිල්ලා තියෙනවා. මොකද අනිවාර්ය වශයෙන්ම මේ සමහර සංවිධානයේ LTT උපකාර කරා. ඒ කිසිම පාලනයක් කවුද මෙහාට එන්නේ? මේ මොකක් හරි යම්කිසි ව්‍යාපෘතියක් කරන්න එනවනම් ඇත්ත වශයෙන්ම මේ ව්‍යාපෘතියට අවශ්‍ය පුද්ගලයන් දෙන්නේ කියන එකවත් හොයා බලන්නේ නැතුව ගෙන්නුව නිසා මේ LTT සංවිධානයට හමුදාමය වශයෙන් උනත් උදව් කරන විදිහේ අය ආපු බවට අපිට සාක්ෂි තියෙනවා. එකම අර ඔබ කිව්වා වගේ අපි දැන් මේ විශාල ප්‍රදේශයක් වන්නිකරේ මුදවාගෙන තියෙනවා. දැන් අපිට කිසිම මේ රාජ්‍ය නොවන දේශීය සහ විදේශීය මේ රාජ්‍ය නොවන ආයතන මගින් කරපු කිසිම සංවර්ධනයක් අපිට දකින්නට නැහැ. අර LTT මට එක හමුදා නිලධාරීවරයෙක් කිව්වා කිලිනොච්චි ඉඳලා. ඒ නිලධාරීවරයා එදා අර කිලිනොච්චි අපිට තියෙනකොට දකපු ගොඩනැගිලි වලට වැඩිපුර වෙනසක් තියෙන්නේ LTT සංවිධානය විසින් උන් වෙනුවෙන් හදාගත්තු ගොඩනැගිලි පමණයි කියලා. ඒ ප්‍රභාකරන්ගේ මූලස්ථානය සහ TRO මූලස්ථානය ඔයගේ බිල්ඩින්ග්ස් කීපයක් හැරුණම අනිත් සෑම දෙයක්ම අර 1980 ගණන් වල තිබුණු තත්ත්වයක තමයි. ඉතින් කිසිම සංවර්ධනයක්
මේ ප්‍රදේශවල වෙලා නෑ. මේ 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 තත්ත්වය අපි ඇත්ත වශයෙන්ම මේ පිටරට සිටින දෙමළ ඩයස්පෝරායකටත් දැන්විය යුතු කාරණයක්. මොකද හුඟක් වෙලාවට මුදල් අපි දන්න විශාල මුදල් ප්‍රමාණයක් මේ එල්ටීටී සංවිධානයත් ඔය එල්ටීටී සංවිධානයට සම්බන්ධ රාජ්‍ය නොවන ආයතන මගින් විශාල මුදල් සම්භාරයක් මේ මේ අයගින් එකව කරගන්නවා. දැන් මේවා එකව කරගන්නේ මේ වන්නිකරේ ඉන්න දෙමළ ජනතාවගේ යහපත සඳහා, ඔවුන්ගේ ජීවන තත්ත්වේ නගා සිටුවීම සඳහා කියලා තමයි මේ මුදල් එකව කරගන්නේ. නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ මේ මුදල් එල්ටීටී සංවිධානයේ නායකිනු මේ ආයතනවල නායකිනු අතර බෙදා ගැනීමක් පමණයි සිද්ධ වෙලා තියෙන්නේ. කිසිම සංවර්ධනයක් වෙලා නැහැ. ජනතාවට කිසිම දෙයක් ගිහිල්ලා නැහැ. මේ බව ඇත්තටම අපි මේ 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 දෙමළ ඩයස්පෝරා එකත් ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කළ යුතුයි මෙන්න මේ සම්බන්ධ. ආරක්ෂක ලේකම්තුමනි පහුගිය ඉරිදා දවසක ජාතික පුවත්පතක තොරතුරක් තිබුණා. නඩේෂන් ඇතුළු පිරිසක් ආයුධ විරහිතව රජයට බාර වීමේ සූදානමක් තිබෙනවා කියලා යම් අනාවැකියක් පළ කරන ස්වභාවයෙන් ඒ වාර්තාව ඉදිරිපත් කළා තිබුණේ. අපි එතනට ඒ අනාවැකියට පුවත්පත් වාර්තාවට සීමා නොවේ. අපි හිතමු එවන්නක් සිදු වුණොතින් ආණ්ඩුවේ තීන්දුව මොකක්ද? යම් ප්‍රබල කණ්ඩායමක් එල්ටීටී අතහැර ආයුධ බිම තබා රජයට යටත් වන්නට උත්සාහ කළොත් උන් සම්බන්ධ ආණ්ඩුවේ තීන්දුව මොකක්ද? මම හිතන්නේ යටත් අපිට යම් යම් කොටස් යටත් වෙනවා නම් අපි අපි නැගෙනහිරත් අපි දන්නවා සමහර කොටස් අපි දන්නවා එල්ටීටී සංවිධානයත් එක්ක හිටපු අය උන් ආයුධ අතහැරලා දැන් මම කියන්නේ කන්නා පාර්ශ්වය අය නෙවෙයි මේ අපිත් එක්ක සටන් කළා ඊට පස්සේ ආයුධ දාලා එල්ටීටී කෑම නැගෙනහිර ප්‍රදේශයේ ඉන්න අපි ඒ අය සාමාන්‍ය සමාජයට එක්ව කර ගැනීමට අවශ්‍ය විධිවිධාන යොදන. ඒ වගේම මේ එල්ටීටී සංවිධානය සමග සටන් කරන අය ආයුධ බිම තියලා මේ සර මේ යටත් වෙනකොට අපි ඒ අය බාර අරගෙන ඒගොල්ලන් වෙනම පුනෘත්ථාපනය කිරීමේ කටයුතු කරනවා. නමුත් නායකින් අපේ මනුෂ්‍යත්වයට ලොකු පාඩුවක් කරපු අය. ඒ අයට නම් අපි නිසි දඩුවම් දෙන්නට ඕන. ඒ අය යටත් වූවා හෝ අපි අල්ලා ගත්තා හෝ මොනවා වුණත් ඒ අයට නිසි. මොකද ජනතාව මුලා කරලා මේ රටේ විශාල විනාශයක් ඇති කරා. මං හිතන්නේ ඒකට අපිට ඒගොල්ලන්ට නම් සමාවක් දෙන්න පුළුවන් වෙයි කියලා. එල්ටීටී නායකයා